උදයි එහෙමනම් අපි සීල දෙනාම නැවත සාධිකාරයක් දීලා තෙරුවන් නමයි ඉබයි නමෝ තත් වරහතු නමෝ තත් වරහතු වරහතු සම්බුද්ධත්වයේ නමෝ තත් වරහතු වරහතු සම්බුද්ධත්වයේ සාදු සාදු ඉතිපි කෝපදා ඒ තමයි ඒ විලේපිටකෙන්
उन्वान से आप शुरू करेगा। अभिधर्म पिटक के केला ज्ञान में मुक्ति अनुमान से प्रत्यक्ष अवबोधे देशना कर गैमरू दर्शन है ऐतुलाक दहम कोटक समाये अभिधर्म है केला ज्ञान कोट दैन मम पहली कर तथागत दर्शन लंकावे लोके विविध अमेरिका स्विटरलैंड ऑस्ट्रेलिया वातावरण अपे प्रज्ञावंत प्रबुद्ध महात्म महात्मी खिलवर मत दूरकथने ये अनुटी अपे मे हंड समस्त लोके अत मम मे साधने स्वामी नाथी फिर कल्पना करे वचने परितमस्कार उपयोगी मगे जीवित पौद्योगिक जीवित मत गुटे बहुम सुखोपभोगी खरदर जीवित गुणी अति पौलिया शास्त्रीय भौतिक जीवित सतर गमन गमन यहाँ गमन करना कार्य मैं नमस्कार पूरे मगे गुरु मगे गुरु मैन रुचिया गुरु प्यो रुचिया गौरवीय स्वामी मेमाधारण अनुसाधन अलग आदर्श भाग मत उठते अनुशासन भौतिक भागस्मार अदाप्त मत उठे गौरवीय नमस्कार उन्नाथ अपे गौरवीय आरक्षा कर कल्याण मित्री मम मित्र मगे मट कर लुकुम पूजा आनंद मठ साल
මේ ආනන්ද හාමුදුරුව කෙරෝලම් නැතු අපේ බුදුහාමුදුරන්ට සලකනවා ගෞරව කරනවා උන්වහන්සේ තමයි සියලු කටයුතු බලාගන්නේ නමුත් බුදුන් වහන්සේ කිව්ව මොකද්ද ආනන්ද උඹ නම් මට කරගෙන ඉන්නේ නෙමෙයි ඇයි මේ නිවන දැක්කේ නැහැ මේ අමාමහනිය තාත්තාත් කියලා නෑ බුදුන් වහන්සේ කිව්ව උපදෙස් දුන්නේ අවාද කරේ අම්මට කියේ මොකද්ද යම් කෙනෙක් මාගේ ධර්මය ශ්‍රවණය කරලා ඒ තුලින් මේ අමාමහනිය තාත්තාත් කරනවා නම් මට කරන්න පුළුවන් උපරිම ගෞරවය අනේ ඒක තරයේ මතක තියාගන්න මම විශ්වාස කරනවා ඔබ ප්‍රඥාවන්තයි ඔබට අවශ්‍ය කරන දේ බුද්ධාත්මාවගේ පැහැදිලි කරන ආකාරයට බුද්ධාත්මාවගේ උපදෙස් දුන්නේ සපාගතියෝ හැටියට ඔබලාට මම කියන ධර්ම මම මේ කියන දේවල් පිළිගන්න එපා කියන එක තමයි අපේ බුද්ධාත්මාවගේ මූලික උපදේශය එතකොට ගයි කාලාව සූත්‍රයේ අපේ මේ කල්යාණ මිත්‍ර පිළිස් කියවලා ඇති කල්යාණ මිත්‍ර පිළිස් කියන දෙනාම මේ කාලාම සූත්‍රය අමතක කරන්න එපා කාලාම සූත්‍රය කියන්නේ මොකද්ද මා අනුස්සවේන මා ඉතිකිරාය මා පරම්පරාය මා පිටක සම්ප්‍රදායේන මා සත්‍යේසු මා ණය හේතු මා ආකාර පරිත්‍ස්කේන මා දිප්ති නිජා කනක්කන් කියා බබ්බරු පතාය මා සමනෝ නගරු මෙන්න මේක නම් අමතක කරන්න එපා ඔය තරුණ අමතය කරොත් ඔබ මේ අමාමහ නිර්වාණ මාර්ගයට එන්න ගැටලු හදාගත්ත කෙනෙක් වෙනවා. ඇයි මොකද්ද මේ කාලාම සූත්‍රයේ බුදුදහම කියන්නේ ඔබ මෙතෙක් කල ලබාගෙන තිබෙන පාරම්පරික දැනුම ඒ වගේම සමාජ ව්‍යවහාරය හැටියට ඔබ පවත්වාගෙන යන වැඩ පිළිවෙල කරට එන්නදී පොතින්ම කියව සමස්තයක් හැටියට ඔබගේ සම්මතයේ අනුගමනය කරන වැඩ පිළිවෙළවල් පරිශීලකී තොරව පිළිගන්න එපා කියන එක තමයි බුදු ජානමාන්තේ දෙන මූලික උපදේශය ප්‍රධාන උපදේශය. ඒ උපදේශය කියලා උන්වහන්සේ ඊළඟට කියනවා කථාගතුම හැටියට මම කියන දේවා ඔබලා ඔව් විමර්ශනයකින් තොරව පිළිගත යුතුයි කියලා. තව හතර මහ උපදේශය කියලා උන්වහන්සේ කියනවා. ඒ ඔක්කොම මෙතන යොද කරන වෙලාවම හරි ටිකෙන් ටික අපි කතා කරමු. දැන් එතකොට එහෙමනම් කරන්න තියෙන්නේ මොකද්ද? මේ දන්සභාව මණ්ඩලයේ වාඩි වෙච්ච ඔබට කරලා ඉන්න මොකද්ද ඔබ කලේ ඉස්සේ මොකද්ද? ඔබ පරිශීලකෙක් වෙනවා. ඔබ අධ්‍යයනය කරන්න ඒක අධ්‍යයනයකෙක් වෙනවා. මම ඔබේ සම්පත්තායේ කිසිදා. මේ අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ දර්ශනයට ආදාළ කරුණු ඉදිරිපත් කරන්නේ විතරයි මම. ඔබ ඒ ඉදිරිපත් කරන කරුණු පරිශීලනය කරන්නේ කියලා. පැහැදිලිද? එතකොට හෙවණ ඔබ පරිශීලකේ මම ඉස් අදාළ ආම්පන්න තපේන ඔව් ඔබේ මෙහෙ කරේ. මේ කතාවේ දර්ශනයට ආදාළ ආම්පන්න තලකතාව තපේන ඔබේ ඉදිරියට ඒ මෙහෙ මම ඉටු කරනවා කරා මට ඉටු කරන්න පුළුවන් උපරිම යොදවල මම මෙහෙ ඉටු කරනවා ඔබ අර අපේ මේ කමිටුවේ කණ්ඩායම් ප්‍රකාශයල වගේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. හොඳයි අපි එහෙමනම් බලමු ඊළඟට දැන් මේ ධර්මත සවන් දෙද්දී වචනේ පරිපර සමාප්තාර්ථයෙන්ම පරමාර්ථය විතරයි. දැන් අපේ තියෙනවා සම්මතය කියලා පැත්තක් තියෙනවා. පරමත්ත දෙයට කියලා තව කොටසක් තියෙනවා. එතකොට ත්‍රිපිටකයෙන් අපි මේක හොයාගන්නවා. මේ සම්මත කොටස තමයි විත්ත ධම්මික දේශන සම්ප්‍රායික දේශන කියලා බුදු දහමේ අනුදැනවලා. විත්ත ධම්මික දේශන කියලා කියන්නේ මෙලෝ සුවපත් කර ගැනීම පිණිස අපි අනුගමනය කරන දාන වීම, දේවා සමාදන් වීම, භාවනා කිරීම ආදී කටයුතු. සම්ප්‍රායික දේශන කියලා කියන්නේ සම්පන්න පිළිගැනීම ආදී අපි පින් දහම් ලබාගෙන පින් ලබාගෙන පරලෝක උපත්තර ගැනීම සඳහා අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලා. මේ වැඩ පිළිවෙලා දෙකම බුදු පියාණන් වහන්සේ 15 වෙනි පෙර එදා මහා භාරතයේ තිබුණ වැඩ පිළිවෙලා. නමුත් බුදු පියාණන් වහන්සේ ඒ දෙය ආකාර දෙකම ප්‍රතික්ෂේප කරේ නැහැ. පරමාර්ථ වශයෙන් මම ඔබලාට පැහැදිලි කර දෙන මේ සී සද්ධර්මය, මේ අමාමහා නිවාර මාර්ගය, මේ හේතෝ විමුක්තිය, මේ භව නිරෝධය මේ සසර ගමන කෙලවර කිරීම ඔබට තේරුම් ගන්නා සාක්ෂි ගන්නා සුළු ඔබ මෙන්න මේ මෙතෙක් කල් කරගෙන ගිය සියලු වැඩ කටයුතු ඒ ආකාරයටම කරගෙන ගියාට වරදක් නැහැ කියලා බුදුන් වහන්සේ අමතනවා. ඒ අමතනවා දාලා
එතකොට පැහැදිලි කරගන්න අනු දැනවදාන ධර්ම කියලා කියන්නේ මොනවද? එතෙක් කල තිබුණා ඒ තිබුණ ධර්ම උන්වහන්සේ ප්‍රතික්ෂේප කරේලා අනු දැනවදාලා දැන් අපි දන්නවා ගිමියන් රාජවංශ තුමාගේ ප්‍රධාන දායකයා උපාලි ගුරුතුමා පුත්‍රයාට උපදෙස් දෙනවා ඔබ ඒ කටයුතු ඒ ආකාරයටම ඉදිරියට කරගෙන යන්න. ඒ කරගෙන යමින්ම මම මේ පැහැදිලි කරන ධර්මයේ धर्मे අනුගමනය කරද්දී ඒ තුල ගැටලු කරද්දී ගැටුම් ඇති කර ගැනීම කිසිම අවශ්‍යකමක් නැහැ. ඇයි මේක ප්‍රායෝගික බුදුදහම හිතුවක්නේ ප්‍රායෝගික ධර්මයක්. ඒ ප්‍රායෝගික කියන ස්වභාවය යම් ප්‍රත්‍යාවන්තයේ හඳුනා ගන්න ඕනොත එතන ගැටුමක් නැහැ. ගැටුමක් නැහැ. අපි හැමනම් අවස්ථාවේ හැටියට අන්නේ ප්‍රායෝගිකව මෙතන සිදු වෙන අවශ්‍ය බාහන්ද හපයන්න සම්පදායක ඔබේ පරිහෙන්ට අදාළ ආම්පන්න හපේන කෙනා. දැන් අපි අපේ පරිශ්‍රණය කරමු. අපේ බුදු පියාණන් වහන්සේ ධර්ම දේශන කළේ කුමක් සඳහාද? අපේ බුදු පියාණන් වහන්සේ ධර්ම දේශන කළේ කුමක් සඳහාද? නිවන් දැකීම පිණිස. ලැතේ පරිසමාප්තාර්ථයේම නිවන් දැකීම පිණිස. එයින් බාහිර කිසිම අරමුණක් බුදු දානමහනේ ධර්ම දේශනා වල නැහැ. බුදු දානමහනේ පැහැදිලිව කළේ මාර්ගයේ ධර්මය ප්‍රඥාවන්තයින්ට පමණයි. ඒ කුමක් සඳහාද? නිවන් දැකීම, නිර්වාණ අවබෝධ කිරීම පමණයි. අපි එතනදී පටන් ගන්නෙ එතනින් ආපහු අපි එන්නේ නැහැ. එතකොට නම් අපි නිවන කියන තැන ඉඳලා අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නේ අදත් එහෙමයි, එදත් එහෙමයි, මතුවටත් හිතෙන්නේ ඉතරයි. කෙනෙකුගේ හිත හරියන්න කෙනෙක් නවත්තන්න බුලාවටපත් කරන්න ධර්ම දේශන කිරිල්ල නැහැ. ඔව් බුද්ධ පරායන ආමුදුවන්නේ නැහැ. මේ බුද්ධ පරායන කියන එකද? පරායන කියන එකද? පරායන කියන කියන්නේ සරණ ගිය. පිහිට පතාගෙන ආව. බුද්ධ පරායන කියන කියන්නේ තථාගත අමාමෑණිය සම්මා සම්බුද්ධයන් වහන්සේගේ පිහිට පතාගෙන උන්වහන්සේ සරණ ගිය ආතරණ පරණ. ධර්මදේශන කලේ මොකටද? නිර්වාණ අවබෝධය පිණිස. නිර්වාණ අවබෝධය පිණිස ධර්මදේශන කලේ ඇයි? සියලු සත්‍යයට දුකෙන් නිදහස් වීම පිණිස තිබෙන එකම මාර්ගය නිවන් දැකීම නිසා. එතකොට බුදු දන්වන්තේ අනවරණය කර දුක මොකක්ද? ඔව්, ඉදං කෝපන විච්ඡවේ දුක්ඛං නදී සත්‍ය. දන් කෝපන විච්ඡවේ දුක්ඛං නදී සත්‍ය. ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ, පියේ විපයෝග දුක්ඛ,
අපේ සම්පයෝගොඩු කො දන් කිච්චන් නලවති සම්පි දුක්ඛං සම්පි චේන පංචඋපාදානස් සංදා දුක්ඛ ඕන දුක ඉපදීම දුකයි දරාවට පත්වීම දුකයි මොකට තේරුම් ගන්න ඔබේ ඉලක්කය සතුරා ගැනීම තමයි මම මේ කරන්නේ හොඳට තේරුම් ගන්න ඔබේ ඉලක්කය සතුරා ගැනීම මම මේ කරන්නේ හොඳට තේරුම් ගන්න ඔබ මේ කියන්නේ එතකොට මොනවද ඔබේ දුක ඉපදීම දුකයි දරාවට පත්වීම දුකයි व्याधियों का पति मुक्त आए, मरने का पति मुक्त आए, प्रियांगे लड़ी मुक्त आए, अप्रियंहा एक ही मुक्त आए, जमात नोड़ा बेर है, इधर मुक्त आए, थानकी चेहरे पर ऊपर जमात कंधा दुखा, कोटि मजे लो, पांचो पार आने में मुक्त आए, जब मैं सब मुक्त हुए, मैं दुखा थोड़ी लापता कैसे लोग आते हैं ඉපද වීම දුකයි කියලා කියන්නේ දරා ව්‍යාධි මරණ කියන සංවැරවන්ට අපිට අනිවාර්යෙන් මුලදෙල සිද්ධ වෙන්නේ උපදින නිසා. උපදින නැත්නම් මොකක් ගැටලුවක් නැහැ නේද? උපදින නැත්නම් මොකක් ගැටලුවක් නැහැ. දැන් ඉපදෙච්ච කෙනා තමයි දරා ව්‍යාධි මරණ කියන දුකට මුලදෙල සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි බුදුසම්මානේ ඉපදුන ජාති දුක්ඛාරා කියලා කියන්නේ ඒකයි. ඊළඟට උන්වහන්සේ දෙදෙන සංකීර්ණ පංච උපාදානස් සංදා දුක්ඛ කියන තැන අපි අධ්‍යයනය කළ යුතු තැන. දැන් මෙතර කල්ද මොකද කරේ? සංකීර්ණ පංච උපාදානස් සංදා දුක්ඛ කියන එක සාදු 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 කියවනේ. නේද? ඒ සාදු කියන්නේ මොකද? ඔව් ඒක හොඳයි කියන. පංච උපාදානය හොඳයි කියන එක සාදු 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 කියන්නේ. නමුත් දැන් මෙතර බුද්ධාමන්දේ හරි ගමුවක් නැත නේද ඉතිපත් කරා. සංකීර්ණ පංච උපාදානස් සංදා දුක්ඛ කියලා කියන්නේ පංච උපාදානය කියන්නේ මොකද්ද? උන්වහන්සේ දෙන්නපු ප්‍රධාන දුක ඒක. පංච උපාදානය. මොකද්ද මේ පංච උපාදානය කියලා කියන්නේ? මෙතන තියෙනවා ඇස, කන, නාසය, දිව, කය කියලා ඉන්ද්‍රිය පහ. ওই ඉන්ද්‍රිය පහ නිරන්තරයෙන්ම ඇසට වර්ණ රූපයක් ගැටෙනවා, කනට ශබ්ද රූපයක් ගැටෙනවා, නාසයට ගන්ධ රූපයක් ගැටෙනවා, දිවට රස රූපයක් ගැටෙනවා, කයට ස්පර්ශ රූපයක් ගැටෙනවා. මේ ගැටෙනකොට මේ ඇහැට ගැටෙන වර්ණ රූපය පිළිබඳ හිතුවිල්ල පහළ වෙනවා. කනට ගැටෙන ශබ්ද රූපය පිළිබඳ හිතුවිල්ල අනිවාර්යෙන් පහළ වෙලා තමයි ඒක හඳුනාගන්නේ. නාසයට ගැටෙන ගන්ධ රූපය පිළිබඳ හිතුවිල්ල පහළ වෙලාම තමයි ඒ ගන්ධ රූපය හඳුනාගන්නේ. දිවට ගැටෙන රස රූපය හඳුනාගන්නේ ඒ දිවට ගැටෙන ඒ රස රූපය පිළිබඳ හිතුවිල්ල පහළ වීම තුළ. මේකේ හරි බරපතල වැඩක් වෙනවා මට. ඒ වගේම කයට ගැටෙන ස්පර්ශ රූපය පිළිබඳ හිතුවිල්ල පහළ වෙන්නේ ඒ ස්පර්ශ රූපය තුළ හිතුවිල්ල පහළ වීමෙන්ම තමයි ඒ ස්පර්ශ රූපය හඳුනාගන්නේ. දැන් මෙතෙන්දී මෙන්න මේ අසකන දාසේ විවසය කියලා ඉබ්බේ පහත වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප ගැටෙන තාක් කල් මොකද වෙන්නේ? ඊට අදාළ ඒ රූපයන්ට අදාළ සිතුවිලි පහළ වෙනවා. මේ සිතුවිලි පහළ වෙන්නේ කොහෙන්ද? විඥානේ. ඇයි වර්ණ රූපේ හටගත්තු වර්ණ රූපේ පිළිබඳ සිතුවිල්ල කලින් අරගෙන විඥානේ තියාගත්තද? දැන් මෙතන දෙවනාය ගැටෙනකොට මොකද වෙන්නේ? ඒක වීදුව. ඒක පීඩිතය. ඒක කෝපය. ඒක පුතුව. ආදි වශයෙන් සිතුවිල්ල පහළ වෙනවා. කලකට සබ්දු රූපය ගැටෙනකොට. දැන් මොනරෙක් කියනවා මේක මොනරාගේ හඳ? ඒක කුකුලගේ හඳ. ඒක කරත්තේ හඳ. ඒක කෝපිය හඳ. ඒක කුමකට ආදි වශයෙන් අදාළ සිතුවිල්ල පහළ වෙනවා. මේක ඔබ නොදන්න දෙයක් නෙවෙයි. ඔබ දන්නවා ඔබ කියන්නේ හිතුවේ නැහැ. හැදී ලෝකෙ කියන්නේ හිතුවේ තියෙනවා ඔබේ සතර ගමන යන්නේ. එතකොට නාසයට ගන්ධ රූපය ගැටෙනකොට මොකද වෙන්නේ? ඒක අරදිය මාසුද? ඒක නෙළුම් මාසුද? ඒක මාළය සුවද? ඒක මඩගම්? ඒක ගොමගඳ ආදී වශයෙන් අදාළ සිතුවිල්ලක් එනවා. මෙන්න මේ විදිහට ඉදුලම් පහට අරමුණු පහ ගැනම සිතුවිලි එනවා. කොහෙන්ද සිතුවිලි එන්නේ? විඥානයි. එතකොට මෞකුසේ උපන්තරේ ඉඳලා මෞකුසේ උපන්තරේ ඉඳලා මේ මොහොතට එනකම්ම මේ සිද්ධිය උනාද නැද්ද? මේ ඔන්න ඕක තමයි සංසාර ගමන කියලා කියන්නේ. මේ අසකනදාසේ දිවකයි කියන ඉන්ද්‍රිය පහට අරමුණු ගැටෙනකොට ඒ අරමුණු ගැටීම තුළ විඥානය පෝෂණය වෙනවා. විඥානය දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට පෝෂණය වෙනවා. විඥානය පෝෂණය වෙන තාක්කල් මේ සංසාර ගමන යනවා. පොතේ මේ පැහැදිලි කරන්නේ අනුසෝතගාමී ප්‍රතිපදාවක් කියලා. සංසාර ගමන යනවා. සංසාර ගමන යන තාක්කල් මොකද වෙන්නේ? මේ සංසාර ගමනේ උපදිනවා. දරාවට පත් වෙනවා. ව්‍යාධින්ට පත් වෙනවා. මරණයට දැන් එතකොට ඔන්න අපි දැන් වගුව හොයාගත්තා මේකේ ක්‍රියාත්මක වගුව මොකද්ද
මේ අසකමනාසී විවකයෙන් ඉන්ද්‍රිය පහට ආරම්භ කරනකොට විඥාණයෙන් සිතුවිලි පහළ වෙනවා. විඥාණය සිතුවිලි පහළ වෙනවා කියලා කියන්නේ නිරන්තරයෙන් විඥාණය පෝෂණය වෙනවා, ක්‍රියාත්මක වෙනවා. විඥාණය ක්‍රියාත්මක වෙච්ච මොකද වෙන්නේ? සංසාර ගමන යනවා. සංසාර ගමන යනකොට මොකද වෙන්නේ? ඒ සංසාර ගමනේදී උපදිනවා, ජරාවට පත් වෙනවා, ව්‍යාධින්ට පත් වෙනවා, මරණයට පත් වෙනවා. දැන් අපි මෙතන මේ ධාති දරා ව්‍යාධි මරණ කියන දුකෙන් නිදහස් වෙන්න ඕනද නැද්ද නිවන් දකින්න? දැන් ඔය දුකෙන් නිදහස් වෙන්න ඕනද, දුකෙන් අයින් වෙන්නද, දුක තුනී කරගන්නද? ඒවට එක එක ක්‍රම තියෙනවා. දුකෙන් නිදහස් වෙන්න එක ක්‍රමයක් තියෙනවා. දුක තුනී කරගන්න තියෙනවා, භාවනා කරනකොට දුක තුනී වෙනවා. දුකෙන් අයින් වෙන්න අයින් වෙන ක්‍රමත් අපේ සමහර මාතෘකාවල ප්‍රායෝගිකව තියෙනවා. දැන් කෝකට වෙන්න ඕනේ? ඔව්, දුක දුක අවසන් කරගන්න ඕනේ. ඔව්, මෙලෙ නැති කරගැනීමට ඇති ඉස්තාවරයි අවසන් කරගන්න ඕනේ. එතකොට ජාතිලලා ව්‍යාධි මාර්ගයේ දුක අවසන් කරගන්න නම් අපි මොකක්ද අවසන් කරගන්න ඕනේ? සංසාර ගමන අවසන් කරගන්න ඕනේ. දුක අවසන් කරගන්න නම් අනිවාර්යයෙන්ම ඒ දුකට හේතු වන සංසාර ගමන අවසන් කරගන්න ඕනේ. සංසාර ගමන අවසන් කරගන්න නම් ඒ සංසාර ගමනට මුල් වෙන විඥාණය අවසන් කරනවා. විඥාණය අවසන් කරන තමන් ඒ විඥාණය පෝෂණය වෙනකොට ක්‍රියාත්මක වෙන පදනම වන පංච උපාදානය අවසන් කරනවා. අයින් කරන්නේ අවසන් කරනවා. පංච උපාදානය අවසන් කරන තමන් අපි ඇස කන නාසය දිවකය මනස කියන ඉන්ද්‍රිය හය අවසන් කරනවා. මොකද කියන්නේ? අවසන් කරන් බලමුද වැඩේ නවත්තන එකයි. ඔව්. ඔව්, අවසන් කරන්න බලමු මේක. ඇයි? මේ සසර කෙලවරක් නැහැ මේකේ. ඔකේ. එතකොට මොකද වෙන්නේ බලන්න. දැන් දැක්කද? අවරෝහණ. දැන් මේ සංසාරකමනේ අවරෝහණ. කොහොමද? ජාති දරවා ව්‍යාධි මරණ කියන දුක අවසන් කරන්න බලන්න. සංසාර ගමන අවසන් කරන්න ඕනේ. සංසාර ගමන අවසන් කරන්න බලන්න. සංසාර ගමනට මුල් වෙන විඤ්ඤාණය අවසන් කරන්න ඕනේ. විඥානය අවසන් කරන්න නම් විඥානයේ ආහාරකේන පංච උපාදානය අවසන් කරන්න ඕනේ. පංච උපාදානය අවසන් කරන්න නම් ඒ පංච උපාදානය තුළුවන අසකන නාසයේ දිවකය මනස කියන මේ ආයතන 6 අවසන් කරන්න ඕනේ. දැන් මේ ආයතන 6 එකතු වෙලා හැදිච්චි මේ ස්වභාවයක කියන එක නමක් තියෙන මොකද්ද? මම. මම. හැබැයි මෙහෙමයි, මේක මේ සම්මතයේ ධර්මදේශනා වගේ ඉන්නේ. එහෙමද? දැන් බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත සාමණේර කතා කරලා කියනවා සාරිපුත්ත. මාගේ ධර්මය ආචාර්යයි. මාගේ ධර්මය අද්භූතයි. මාගේ ධර්මය කෙලෙවේ උපදින අයට කෙලෙහිදී තේරුම් ගන්න සමානයි. ඒක එහෙමමයි. ඒකේ ධර්මය එහෙමයි, අදත් එහෙමයි. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරේ මේ තුලින් දේශනා කර චතුරාර්ය සත්‍ය. උන්වහන්සේ කියනවා සත්‍යං සත්‍යා පටිසන්ධි පත්‍යාකාරමේ දුද්දසා චතුරෝ ධම්මා දේහේ දුක සුදු කරන්නේ. මේ සත්‍යයෙන් දුකටපත් කරන මේ ඉදප්පත් කියලා ධර්මය දාන මේ චතුරාර්ය සත්‍ය ධර්මය එනකොට කියලා දෙන්න හරි අමාරුයි. සත්‍යං සත්තා පටිසන්ධි පත්‍යාකාරමේ දුද්දසා චතුරෝ ධම්මා දේහේ දුක සුදු කරන්නේ. බොහෝ දුෂ්කර ඒ දුෂ්කර කාර්යය තමයි මම මේ කරගෙන යන. ඒ දුෂ්කර කාර්ය තමයි මම කරගෙන යන්නේ. මම ප්‍රාර්ථනා කරනවා ඔබේ ප්‍රඥාව නිර්මලක් පිපුණාගේ අවදිවල් ගැන මේ කතාව මණ්ඩපේ. ඇයි මම මේ කියන කරුණ තේරුම් ගැනීම ලෙදෙති නැහැ. ලෙදෙති නැහැ. බලන්න. දැන් කුතුහලිත නැහැ දැන්. දැන් මේ දුක අවසන් කරන්න නම් මේ අසකන වාසයේ දිවකය මනසේ ඉන්ද්‍රියය අවසන් කරන්න ඕනේ. අසකන වාසයේ දිවකය මනසේ ඉන්ද්‍රියය අවසන් කරනවා කියලා කියන්නේ මම කියන ස්වභාවය ඉවර කරන්න ඕනේ. අවසන් කරන්න ඕනේ. මේක ලේසි වැඩක් කියලා හිතන්නේ නෑ. හරි අමාරු. හරි අමාරු කියලා ඔබ හිතනවා. ඔබ හිතනවා හරි අමාරුයි කියලා. ඔව්, මේක එක පැත්තකින් අමාරු. මොකද මෙතෙක් කල් ආව ගමන අපි නවත්තන උඩුගම් බලා ආපහු එන උඩුගම් බලා යනවා. කටිපොට ගන්න වෙනවා. එහෙනම්ද මේක ලේසි මොකද? ඔව්, මේක බාහිර මිනිස්සු එක්ක කරන වැඩක් නෙවෙයි. ඔව්, Taman කණියම කරන එකක් නේද? මේක ලේසි.
මම රාජකාරී කරන කාලේම වලක් ඇත්තටම මම අපේ මගේ මිත්‍රයෝ කියා ඒගොල්ලෝ මොකද කිව්වේ මේ මිනිස්සු එක්ක වැඩ කරනකොට ඇයිද තව බුදු වෙන එක දෙයි කියලා ඒ තරම් මේ මිනිස්සු එක්ක වැඩ කරන ගමන් අපි අමාරුයි ගැටුම් ඇති වෙනවා මේ මේ බුදු දකින එක ලේසියි බාහිර පුද්ගල සම්බන්ධ වෙන මේ නෝන ලගින් බුදු දකින්න බෑ මේක තමන්ම කරගන්න අනේ එහෙම අවස්ථාවකට මුහුණ දෙන්න තියෙන්නේ එතකොට එහෙමනම් දැන් අපිට කරන්න තියෙන බරපතල වැඩක් තියෙනවා මොකද කරන්න තියෙන්නේ අපිට නිවන අවබෝධ කරගන්න ඕනේ නැත්නම් අපි මේ රහසිය අවබෝධ කරගන්න ඕනේ නැහැ මොකටද අපිට නිවන අවබෝධ කරගන්න ඕනේ නිවන අවබෝධ කරගන්න නම් අපි බලන්න ඕනේ නිවන අවබෝධ කරනවා කියන්නේ දුක අවසන් කරනවා එතකොට බලන්න දැන් උපදින්න කවුද උපදින්න මම ජරාවටපත් වෙන්නේ කවුද මම ව්‍යාධියටපත් වෙන්නේ මම මරණයටපත් වෙන්නේ මම දැන් ප්‍රියන්ගේ වෙන වෙන කවුද මම අපියන් ආයේ එක් වෙන කවුද මම හැමතිස්සෙම නලදෙලි කාටද මට මේ එතකොට දැන් මේ ඔක්කොම දුක්ඛයන් පන්ට උපාදාන පිටින් කොටනද මම ඉන්නේ දැන් උපදින්නේ මම ජරාවටපත් වෙන්නේ මම ව්‍යාධියටපත් වෙන්නේ මම මරණයටපත් වෙන්නේ මම ප්‍රියන්ගේ වෙන වෙන මම අපියන් ආයේ වෙන වෙන මට හැමතිස්සෙම නලදෙලි කාටද මට පන්ට උපාදාන පිටින් මම නේද මේ දුක්ඛන්දරාවනේ කොතන තියෙන්නේ මම කියන තැන මේ දුක්ඛන්දරාව කියන්නේ මම කියන තැන දැන් මුතර හොයලා බලන්න දැන් මං කියන දේ විදිහට නේපා දැන් මේ දුක්ඛන්දරාව මම කියන තැන හැර වෙන කොහෙයක් තියෙනවා වෙන කිසි තැනක නෑ මේ දුක්ඛන්දරාව කියන්නේ කොතනද මේ මම කියන මායාව තුල එහෙමනම් මේ දුකෙන් නිදහස් වෙන්න නම් වචනේ පරිසමාකාරයෙන්ම මම කියන තැනින් එක ක්ෂණයකට නිදහස් විය යුතුයි. ඒකයි බුදු දන්වහන්සේ පැහැදිලි කිරීම මාගේ මාර්ගය එකක්මයි. ඒ කායම වයම් මඟ. මාගේ මාර්ගය එකක්මයි. එතකොට මේකට වෙන විකල්ප හොයන්න වෙන්නේ නැහැ. අපි කරන්න ඕන එකම දේ මොකද්ද? මේ මම කියන තැනින් නිදහස් වෙන්නේ කොහොමද? කියන කරුණ පිළිබඳව අපි අද දෙවි කලේ. ඇයි අපිට වැරදිච්ච දේ කියනවා. පුතා දිනට වරදිනවා. ඒක ඉතින් බුදු දන් දෙවි. දැන් මේ වැරදිච්ච දේ තේරුම් ගන්න දැන්වා. බුද්ධිමතා කියලා කියන්නේ ප්‍රඥාවන්තය කියලා කියන්නේ මිලිතා කියලා කියන්නේ මම මිලිතා කියලා කියන්නේ කවුද? මනස උතා කෙනා මිලිතා කියලා කියන්නේ. ඒකට මිලිතෙක් වෙලා ඉපදිලා. බුද්ධිය ප්‍රඥාව පාවිච්චි කරලා මේ ගැටලුව ලැහා ගන්න මේ ගැටලුවට පිළිතුරු කියන මේකට කොට නැතුව හිටියේ කල්යාණ මිත්‍රයෙක් විතරයි දැන් මේ කල්යාණ මිත්‍රයයි මේ කල්යාණ මිත්‍රය කියන කවුද බුදුහාමුදුරුවෝ දන්නේ ඔව් විස්කෝලේ දන්නාද මේයි මගේ ඉදිමත් තියනවා ඔබ බුදු දන්වහන්සේගේ ධර්මය අහනවා නම් බුදු දන්වහන්සේ දුන්න උපදෙස් අවවාද අකුරට තිතට කෙස් ගහව පිළිදෙලිය යුතුයි උන්වහන්සේ දුන්න උපදෙස් පැත්තකට කියලා ඉන් පසු කාලීනව එක් එක්කයි දෙන උපදෙස් ඔබ පිළිපදින්න ගියොත් ඔබට සතර වතනාතුරු මේ අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වෙන්නේ නැහැ. නිවන ඔබට කරන්න නම් ඔබ කෙලින්ම කොතනද ගන්න ඕනේ? ගෞතම බුදු පියාණන් වහන්සේගේ සිරි පතුරු දෙක ළඟ නැවති. උන්වහන්සේ කියන දේ පිළිපදින්න උන්වහන්සේ කියනවා මේ දුකෙන් නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕනේ? මේ මමායන අවසන් කරන්න. මමායන අවසන් කරන්න. ඒතකොට මමායන අවසන් කරනවා කියලා කියන්නේ අපි දන්න අපේ භාෂාවෙන් කතා කරගන්න මොකක් අවසන් කරන්නේ? මම කියන දේ අවසන් කිරීම. දැන් මේ මම කියන තැන බුදු දහමයි අවසන් කරාද? අපි එක බලන්න ඕනේ. ඔව් බුදු දන්වහන්සේ බුද්ධත්වයට වත්ලා සමස්ත ලෝකයටම ඉස්සෙල්ලාම පණිවිඩය දුන්නේ මම මේ අමාමහ නිවන සාක්ෂාත් කරා ඒ සඳහා මම වාදිත කර එකම ක්‍රම විදිහ මොකද්ද මේ සිතයතය දෙක පිළිවෙල තිබිච්ච සංහාරයෙන් නිදහස් වෙනවා. දැන් අපි කියලා දෙනවා තමයි අනේක ජාති සංසාරං සද්දා උත්සං අනිමිතං දහකාරක ගල්ය සත්තු දහකාරකං ගල්ය සත්තු දුක්ඛා ජාති නොක්නම් දහකාරක දිස්සෝති ගුණ ගේහන්න කාවති සබ්බාචේ පාසුකා වර්ගා
දහූතං සංකිතං විසංකාර ගතං චිත්තං සන්නානං කය මැදගා කියලා බුදුන්වහන්සේ ඔන්න සමස්ත ලෝකේටම පරිදි දෙනවා. අනේක යාතියක් මබ්බේ සතර යවිගෙන ගියේ මේ දුක තමුල්ලුන මම නම් ගියාදන වදුවා දැක්කා. ඒ වදුවට නැවත ගියාදන ඉඳ තිබෙන්නේ නැහැ. මේ අවිද්‍යාව මේ ගියාදන අවිද්‍යාව නම් කැලිමදල කුණු විසුරු කරලා දැම්මා. ඒ තමයි බාල්දා කරේ මොකද්ද අංගමණය කරේ මොකද්ද විසංකාර ගතං චිත්තං සන්නානකය මැදල විසංකාර ගත වූ චිත පිටවල තිබුණ තණ්හාව එතකොට දැන් මේ බලන්න දැන් මේ බුදුන් වහන්සේ මෙතන මේ සත්පුරුෂ ස්වභාවය ගැන දැන් පැහැදිලිව බුදුන් වහන්සේ අනාවරණය කළේ ගැඹුරු දර්ශනයක් ගැඹුරු දර්ශනයක් ඒක ලෝකෝත්තර විද්‍යාව හැටියට හඳුන්වනවා ඕනම විද්‍යාවක ලක්ෂණය තමයි ඒ විද්‍යාව කොටගෙන ඥාන හා සිද්ධාන්ත මත දැන් ලෞකික භෞතික විද්‍යාව දිහා බලනවා දැන් ඒ හැම විද්‍යාවම කොටගෙන ඊට අදාළ ඥාන හා සිද්ධාන්ත මත එතකොට බුද්ධයන් වහන්සේ ආරම්භ කරන ලෝකෝත්තර විද්‍යාව කියලා කියන්නේ ඒ ලෝකෝත්තර විද්‍යාව කියලා කියන්නේ ඔව් මේ ලෞකික සමාජ සම්බන්ධයකට මේ ලෝකෝත්තර කියන්නේ නෑ ලෞකික සම්බන්ධය කියන්නේ සංකත ලෝකෝත්තර කියන්නේ අසංකත අසංකත එතකොට බුද්ධයන් වහන්සේගේ ධර්මය අසංකත ධර්මයක් උන්වහන්සේගේ අසංකත ස්වභාවය පිළිබඳව වාසි කියන අසංකත ධාතුති අසංකත ස්වභාවයි පාන නිවන කියලා කියන්නේ විසුණු අසංකතේ ඒ අසංකතේ කියලා කියන්නේ මේ ලෝකයෙන් ඈතර මේ ලෝකේ සම්බන්ධ නැහැ එතකොට මෙතන ලෝකෝත්තර විද්‍යාව අදාළ මූල ධර්ම බුද්ධයන් වහන්සේ ආවාගය කරනවා මොනවද ඒ මූල ධර්මය තමයි ඒ සිද්ධාන්තය තමයි නිර්වාණ කීර්තන උදානේ එක කියන කොටසෙන් ඉදිරිපත් කරනවා නිර්වාණ කීර්තන උදානේ එක කියන කොටසෙන් මොකද උදාහරණ කියන්නේ අත්ති චිත්තවේ සදායතන යත්ත දේව පතමි න ආපෝ න තේසෝ න වායෝ න ආකාසමන්තයති න විඤ්ඤාණයති න අපිතඤ්ඤාති න දේවඤ්ඤා න සංඤායති නායං ලෝකෝ න පරලෝකෝ න උභෝ සම්පිම කුරියා හතර පාරම් වික්‍රේ න ආගතින් වදා නදති නසිති නසුති නෝපති අපතිත්තං අපවත්තං අනාරම්මන මේසේ සංයේතේ වම්පෝ විකසා ඔන්න බුදු දන්වාගේ ලෝකෝත්තර විද්‍යාවේ මූලික සිද්ධාන්තය මොකද කියන්නේ වික්ෂූරි මනෝබලයට අනාවරණය කරන මේ නිවාණ ධර්මය තුළ පතවි ආපෝ තේජෝ වායෝ යන මහා භූත නැත ඊළඟට කියනවා න ආකාසානංචයතන න විඤ්ඤාණංචයතන න අකිංචඤ්ඤායතන න දේව සංඥා න සංඥායතන ධ්‍යාන නැත ධ්‍යාන නැත ධ්‍යාන නැත කිව්වම භාවනා නැත ධ්‍යාන නැත කිව්වම භාවනා නැත මේවා මම උත්තර ඔප කරලා පෙන්නන්න පුළුවන් කියලා දෙලාව මදි ඔබට අවශ්‍යම පරිදි විතරම මෙතෙන්නේ ඒකට උනන භාවනා නැත ඊට වැඩිවල පොතල කතාව ඊළඟට අපි බලමු කියලා මොකද මෙහෙම ලෝකයක් නැත නායම් ලෝකෝ න පරලෝකෝ න උභෝ සම්පිම සූර්යා මෙහෙම ලෝකයක් නැහැ පරලෝකයක් නැහැ ඉරක් හදක් නැහැ නායම් ලෝකෝ න පරලෝකෝ න උභෝ සම්පිම සූර්යා ඔබට අදහස් කරන්න පුළුවන් දෙයක් නැහැ එහෙම කියලා බුදුහාම කෙනෙක් නැවතුනේ නැහැ ශාස්ත්‍ර පහන් පිටවේ න ආගති නොදා මෙහෙම එන කෙනෙක් නැත න ගති මෙහෙම යන කෙනෙක් නැත න සිටි මේ විඥානයක් නැත. නසුති මේ වර්ණයක් නැත. නෝපති මේ උපදිනකයක් නැත. අපතිත්තං අපවත්තං අනාරම්මන. මේ කිසිවත් මෙතේ දිනම ප්‍රතිස්ථාපණය කරන්න කිව්වොත් බෑ කිසිුනේ. පවත්තං බෑ අපවත්තං. අනාරම්මන. අනාරම්මන. අරපුනේ නැහැ. චින්තනේ නැහැ. පැහැදිලිද? අනිත් වටේ නියයි. අනාරම්මන. මේ තීසං හේතේවන්තෝ දුක්ඛතා. මේ දුකෙහි මෙන්න මේකයි බුද්ධයන් වහන්සේ ඉදිරිපත් කර ලෝකෝත්තර විද්‍යාවේ මූලික සිද්ධාන්තය. එතකොට මේකේ න්‍යාය මොකක්ද? මම දන්නවා මේ දහම් මේ කාරණා ගැඹුරුයි. මේ කරුණු ගැඹුරුයි කියලා මට මේක මේකේ මෙනවා මේ වැඩේ දීලා කරන්න ක්‍රමයක් නැහැ. මේවා සාකච්ඡා කරගෙන 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 යනකොට ඔබට තේරෙයි. පැහැදිලිද? දැන් මේකේ න්‍යාය මොකද්ද? න්‍යාය තමයි බුදුරජාණන්සේ භදිත්ත සමුප්පාදයේ හැටියට දේශනා කරේ. මොකද කොහොමද සමුප්පාදයේ දේශනා කරේ? අනුන්වහන්සේ කියනවා ඒක දෙකක් තියෙනවා.
දෙපැත්තක් තියෙනවා. මොනවද? අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය ආලයතනං, ආලයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්බවಂತಿ ඒව මේ තත්ත කේවලස්ස දුක්ඛ සම්දස්ස සමුදයෝ හෝති අන්න වැදගත්ම කෑල්ල පරිසම්පාදේ වැදගත්ම කොටස මොකද ඒව මේ තත්ත කේවලස්ස දුක්ඛ සම්දස්ස සමුදයෝ හෝති දැන් ඔය පිට කියන ඔය සමුදේ පෙළ මොනවද නිකන් කියන්නේ උදාහරණ ඊළඟට ඔකේ නිරෝධය වෙනවා කොහොමද අවිද්‍යා නිරෝධා සංකාර නිරෝධෝ සංකාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති ජරා ව්‍යාධි මරණ නිරෝධෝ ඒව මේ තත්ත කේවලස්ස දුක්ඛ සංදස්ස නිරෝධෝ නිරෝධෝ හෝ එතකොට දැන් මොකද මේ සමුද නිරෝධ මොකද මේ කියන්නේ සමුද නිරෝධ දැන් බුද්ධයාමගේ පාරකට පෙර පිටිකෝ උපනිෂත්වාදය ගාමනවාදය ජෛනවාදය හෝ කර්ණාවාදය වගේ දේ හතෙන් තුලි මේ සමුද නිරෝධ ගැන ඉස්සරහට තියෙනවා නෑ नूतन भौतिक विद्यार्थ निरोध न्यायुद्ध जनता अमतक वटिला निरोध न्याय සමුද නිරෝධ න්‍යාය තථාගත දර්ශනය කියලා කියන්නේ සාපේක්ෂතාවයෙන් තොරයි. හැදිරෙද සාපේක්ෂතාවයෙන් තොරයි කියලා කියන්නේ ද්විත්වය අවසන් කරගන්න. මොකද ද්විත්වය කියන්නේ සාපේක්ෂතාව. ेर लोकोत्तरात्मक सिद्धांत මේ ලෝකයක් නෑ පරලෝකයක් නෑ ඉරක් නෑ හදක් නෑ අන්තරෙක් නෑ නිරකෙක් නෑ මුදිරෙක් නෑ ආදී වශයෙන් පැහැදිලි කරලා ඒක ගැඹුරු දර්ශනය දැන් හදාගන්න. මොකද කරන්නේ කියන්නේ හදාගන්නවද නැද්ද? විද්‍යාපන්ති ඉවර කරන්නද? ඔව් අතර විද්‍යාව විශ්වාස වේ. වශයෙන් පරිසමාර්ථ අර්ථයෙන්ම විද්‍යාව කියන්නේ. හොඳයි නම් අපි ආරම්භ කරමු. ආරම්භ කරමු. දැන් එතකොට අපි මේ විද්‍යාවේ ආදාරමු. දැන් විද්‍යාමාන්තයේ මේ විද්‍යාවේ විෂය ආදාරපති අපිට දෙන උපදේශයක් තියෙනවා. දැන් ඔකට නම් මේ විද්‍යාවේ සාධාරණ ආදාරන කොට ඔව් දුකෙන් ඉඳහත් වෙන්න. නේද? දුකෙන් ඉඳහත් වෙන්න. දුකෙන් ඉඳහත් වෙන්න කොට ඔව් ඊවා නිවන අවබෝධ කරගන්න. නිවන අවබෝධ කරලා දුකෙන් ඉඳහත් වෙන්න. ඒකෝ දුක තියෙන තැන කොට ලස්ස හොයාගත්ත කොහෙද? මම කියන තැන. මම කියන තැන. එතකොට දැන් මේ මම කියන තැන ස්වභාවය පිළිබඳ පරිශීලනය කරමු තමයි. මුලින්ම අපි කියනවා මම කියලා කෙනෙක් මෙතන නැහැ කියලා. අනිත් එකයි කියන්නේ ගැඹුරේ එකයි. එකයි කියමු උගන් කියලා මෙතන නැහැ. ආගතිය නැත් ගතිය නැත් සිතිවි නැත් කුසී නැත් උපපති අපතික්තන් අපවත්තන් නාරම්මන මේ තේසන් ඒ තේමන්ත දුක්ඛ සාධක. මෙන්න මේක හරහා. මම
මේ කර්ම විපාක කරලා දෙයයි අපේ අපේ වෙන අපේ ගෞරවනීය මහා සංඝ රත්නය මේ ධර්ම දේශනා කරලා දෙයයි වෙනත් අපි උපාසක බෑනියෝ කිව්වොත් ධර්ම සාකච්ඡා කරලා දේශනා කරලා දෙයයි මෙන්න මේ පරමාර්ථ වශයෙන් නිර්වාණාභෝධයේ පිහිට ගමන් මඟ වෙනවා නම් අනිවාර්යයෙන්ම කරන්න ඕන එකම දේ මොකක්ද මෙන්න මේ මම කියන එක පිළිබඳ පරිශීලනය කළ යුතුයි හැබැයි ඉතින් මෙහෙම එකක් කියනවා බුදුපියාණන් වහන්සේ දෙන උපදේශයක් තියෙනවා මොකක්ද මේ මම කියන කර්ම පිළිබඳව උඹලා පරිශීලනය කරනවා නම් උඹලා එකට කල්යාණ මිත්‍රයේ හොයාගන්න කියලා කිව්වා අනේ අපේ බුදුපියාණන් වහන්සේ කියපු මේ ඉවත දාන්න එපා උන්වහන්සේ අපිට තියෙන පුදුම පුදුම අනුකම්පාවකින් තමයි උත්තර අපට උඹලේ දීලා තියෙන්නේ උන්වහන්සේ කියනවා උඹලා මාගේ මේ ලෝකෝත්තර විද්‍යාව හදරනවා නම් ඒකට කල්යාණ මිත්‍රයේ ඒ කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණ දුනාමු කියලා දෙනවා මොනවාද ලක්ෂණ ඒ කල්යාණ මිත්‍රයා දුක දන්නවා දුක දැකලා තියෙනවා දුක සමුදේ ආකාරය දන්නවා දුක සමුදේ ආකාරය දැකලා තියෙනවා දුක නිරෝධේ ආකාරය දන්නවා දුක නිරෝධේ ආකාරය දැකලා තියෙනවා ප්‍රඥාව දැකලා තියෙනවා දුක නිරෝධ වීමේ මාර්ගය දන්නවා දුක නිරෝධ වීමේ මාර්ගය දැකලා තියෙනවා ඉතින් කවුද මේ චතුරාර්ය සත්‍ය දැක්ක පුද්ගලයා දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියන චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ අවබෝධ කරගෙන පොතියෝ කියලා නේද දැන් මේක තියෙනවා කොටස් තුනක් කියලා නේද බුදුදහමේ දර්ශන මාර්ගයේ කොටස් තුනක් කියලා මොනවද කොටස් තුන? පරියප්ති ප්‍රතිපත්ති ප්‍රතිවිරේ දැන් පරියප්ති කියලා කියන්නේ පොතේ කියන දේ අද දෙන්නේ ඒක අධ්‍යයනය කරලා මේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්න ගියොත් අසන්නාග පැතලේ දේශනා කරන්න ආද පැතලේ කොතලකදී හෝ ඔය දෙතොලම මොකද වෙන්නේ අසන්නාග අසන්නාග ඇයි මේ චතුරාර්ය සත්‍ය සිටි කෙරුණ දේශනා කරන්න බැහැ චතුරාර්ය සත්‍ය දකින්නේ නැතුව ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේහි වක්කරි තින්තේ විනාසුතිකාය යෝ කටිච්ච සම්පාදානම් පස්සති සෝ ධම්මම් පස්සති පස්සති කියන්නේ දැකපන් කටිච්ච සම්පාදේ දැකපන් ඒ දැක් ලකිනවයි කියන්නේ ධර්මේ ලකින මොකක්ද ධර්මේ සතරයක් තියෙන්නේ යෝ ධම්මම් පස්සති සෝ මම ධර්මේ ලකින්නා මම දැක් බුදුන් ලකින අන්න එතෙන් තියෙනවා එතෙන් එතකොට එමුනම් මොකද කරන්න ඕනේ කියන්නේ අපි දුක්ඛ සත්‍යය සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි ඔය දේවල් අරගෙන. ඔබ ලන්නේ නැහැ දැන් ඔබ දුක්ඛ සත්‍ය අහලා ඉවරයි. ඔබ දුක්ඛ සත්‍ය අහලා ඉවරයි. ඔබ හඳුනගත්ත දුක කොතනද කියලා. කොතනද දුක? මම. දුක කියන්නේ මම කියලා. ඒක දුක නිදහස් වෙනවා මොකද කියලා හිතන්නේ? මම කියලා නිදහස් වෙනවා. නිදහස් වෙනවා. ඒක ලොකු දෙයක් මහන්සේ මේ මම කියන දේ නිදාස්තුම සඳහා අපිට උදව් කරනවා කොහොමද මම කියන දේ මමෙක් නෑ හිත විසංකාරයි දත විසංකාරයි ඒ නිසා මෙතන මම නෑ විසූලේ අන්න ඒකේ සිද්ධ වෙන මොහොතක් පාසා සිද්ධ වෙන සමුද නිරෝධ න්‍යාය අධ්‍යයන කරපන්ලා කියලා බුදුන් වහන්සේ උපදෙස් දෙනවා දැන් උන අපි උන්ට දැන් අපි පැය භාගයක් කතා කරේ නෑ නේද එතකොට මේ පැය භාගයේදී හඳුනාගත්තා මොකද්ද චතුරාර්ය සත්‍ය පළවෙනි කොටස මොකද පරිදි කොටද දුක දුක හත්ය අර වෙනදා කියලා ගන්න උදාහරණ නෙවෙයි අද කියලා ගත්ත එක ටිකක් අපි හරි ගියා දැන් දුක සත්‍ය කියලා අපි දැන් හරියටම කියලා ගත්ත දැනගත්ත මොකද හරියටම දුක සත්‍ය ඉලක්කය මොකද මම වචනේ පරිසර සමස්තයෙන් දුක කියලා කියන්නේ මම තමයි දුක අන්න දුක සත්‍ය ඊළඟට අපි බලන්න ඕනේ දැන් මේ මම කියන මේ ස්වභාවය බුදුහාමුදුරුවෝ කියනවා මෙතන දුන්නේ මෙතන කෙලින් නෑ මෙතන මේ ස්වභාවය කෙලයක් පාදා සම්පත විරෝධක ස්වභාවයක් පමණයි කියන. ඔන්නෝයි කොටස හොඳට අධ්‍යයනය කරගන්න ඕනේ. මේ කොටස විද්‍යාත්මකව අපිට දෙන්නම තරක් කියලා කොටනද. රෝල්ටස් සූත්‍රය. රෝල්ටස් සූත්‍රය මොකද කියන්නේ? රෝල්ටස් සූත්‍රය රෝල්ටස් අහනවා දැන් රෝල්ටස් බ්‍රාහ්මණය අහනවා බුද්ධාගම වලින් බව ගෞතම වෙයි. උපවාසයේ පැහැදිලි කරන ආකාරයට මේ ලෝකයේ විරෝධය දෙකම ලෝකයේ කරන්නේ කොහොමද? එතකොට බුදුහාමුදුරු කියනවා ගමනේ නපස්සබ්බන් ලෝක සම්තන් සුරගල ඉමති නියේ රෝ ග්‍රාමත්තේ කලෙවරේ හසංගන්නේ සමලගේ ලෝකන්ට පඤ්ඤා දෙනවා හරි වැදගත් හරි වැදගත් මේ කරුණු හොතල අධ්‍යය කරන්නේ
ගමනේ නපත්තබ්බන් ලෝක සම්තන් කුඩාකම ඔබට රෝහිතත්නේ ගමන මේ ලෝකයේ ගෙතරේ වාහිරි විල කරන්න බෑ ඇයි ඉමත්ගේ ඔබ්‍යාමත්තේ කලෙවරේ සතන්ගන්නේ සමනගේ ලෝකයට කරන්න අපි තමත්ත ලෝකෙ කියලා කියන්නේ රෝහිතත් සංඥා ගාලයක් විතරයි ඉමත්ගේ ඔබ්‍යාමත්තේ කලෙවරේ සතන්ගන්නේ සමනගේ ලෝක සමුදයට පඤ්ඤාතේනි ඉමත්ගේ ඔබ්‍යාමත්තේ කලෙවරේ සතන්ගන්නේ සමනගේ ලෝක විරෝධයන්ට පඤ්ඤාපේමි ඉමත්ගේ ඔබ්‍යාමත්තේ කලෙවරේ සතන්ගන්නේ සමනගේ ලෝක විරෝධ ගාමිණී ප්‍රතිපදායන්ට පඤ්ඤාපේමි සමත්ත බෞද්ධ සමාජයක දර්ශනය වුණාට අන්තර්ගත නැති උනාද කියන මේ ලෝකය සංඥා ජාලයක් විතරයි ඒ සංඥා ජාලය රෝල්කස්ත ක්ෂණයක් ක්ෂණයක් පාසා සමුද වෙනවා ඒ සමුදේ ක්ෂණයක් ක්ෂණයක් පාසම මේ සමත්ත ලෝකෙ මම ඇතුළු මේ මම කියලා මිච්චියව ඇතුළු සමස්ත ලෝකෙම ක්ෂණයක් ක්ෂණයක් පාසා නිරෝධ වෙනවා අන්න ඔබ ඒ සිද්දන ලෝක නිරෝධය මේ මනසු විද්‍යාව නිරෝධ වෙන ලෝක නිරෝධයේ ක්ෂණයක් ක්ෂණයක් පාසා දැකමු ඵලයන් ඔබ ලෝකෙ ඉතර වෙන එකම ක්‍රමය मम अतीत අතීතන් මන්වාලුවේය ලප්පටි කංගේ අනාගත අනාගතේ දැන්වත් එපා. ඒ අතීතයේ ඉවරෙච්ච එක අනාගතේ තවම කලැති එක. හොඳට දෙන්න මෙවුවා. අතීතන් මන්වාලුවේය ලප්පටි කංගේ අනාගතන් යද තීදම් පහීලන්තං. එහෙම අතීතේ ප්‍රහිත වුණේ නැහැ. අපත්තංද අනාගතං අනාගතේ කවුරුන ආයතන දෙකක් කියලා බලමු. අතීතන් අනාගතය නප්පටි කංකේ අනාගතං යද තීතං පහිනන්තං අපත්තංක අනාගතං පච්චු පන්නංචයෝ ධම්මං සත්ත සත්ත විපස්සතං. ඔන්න කරන්න දෙන්නේ. මම ඔබ ඔබට සිංහලෙන් පැහැදිලි සිංහලෙන් විස්තර කරලා දෙන්නම් අවදීන අහන්න. එතකොට දැන් මොකද කියන්නේ? බද්දේ කරත්ත සූත්‍රය කියන්නේ බද්දේ කරත්ත සූත්‍රය. අතීතන් අනාගතය නප්පටි කංගේ අනාගතං යද තීදම් පහීනන්තං අපත්තංච අනාගතං පච්චු පන්නංච යෝ ධම්මං සත්ත සත්ත විපස්සති. ඔන්න කරනවා මේ කර්ම ආකාරය. ඊළඟට දෙවෙනි කොටේ එහෙම ගන්න පුළුවන් මොකද මේ කාර්ය කරගෙන යද්දි. උදාහරණ කියනවා ඉන්ද්‍රිය ඥානේ මාගේ ධර්මය අධින කරන්න යන්න එපා. මොකද ඉන්ද්‍රිය ओ प्रज्ञा ऐसे सुधारी ना पंजाब से सुधारी ना पहली बात दा एक तरफ देखने का ना काम करूँगा ओ एक तरफ देखने का ना एक वेक की ना ओ प्रज्ञा ऐसे सुधारी ना इन्हें एक वेक की ना करूँगा ओ गाउट करूँगा पहली बात
ඒ ගෞතම බුදුහාමුදුරුවෝගේ ඒ වෙලකම ඉගෙන ගන්න කෙනෙකුට පුළුවන්. ඒ වෙලේ තමයි අපි කරගෙන යන්නේ. පැහැදිලිද? මම අපි ඇසුරේකම තමයි කරගෙන යන්නේ. හොඳට මේ ඇසුරේකම ගැන හොඳට අහගන්න. දැන් ඒකකොට දැන් මේ බුද්ධානුකූලව අපි දුරු කරේ දෙන්නකොට පඤ්ඤාන්තිය බලන්නේ කියලා. මගේ එකයි දෙකයි ඔබ බලන්නම විඥානේ. ඉන්ද්‍රිය ඥාණයෙන්ම බලන්න. ඉන්ද්‍රිය ඥාණයෙන් බලන සාකච්ඡා මේ කරුණ දෙවකට බෑ. ඒක කොහෙන්ද කරන්නේ? අපි මේක කොහොමද බලන්න ඕනේ? ඔව් පඤ්ඤාන්තිය බලන්න ඕනේ. පඤ්ඤාන්තිය බලන්න ඕනේ. අතීත වර්තමාන අනාගත කියන සාරත්වයේ තොරව අකාලිකව බලන්න. මේක කොහොමද බලන්නේ? මම කියලා දෙනවා. අපි දැන් බලමු. දැන් අපිට බලන්න දෙන මොකක් බලන්නේද? මම වෙනම කොට බලන්නේ නැහැ. බලන්නේ දෙන්නේ මම. හා දැන් මම පිටපත අපි වුණා දුක්ඛාම කියන ආකාරයට බලමු. දැන් බුද්ධ ප්‍රඥාවෙන් මෙන්න මේ කාරණා කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. දැන් මේ මම කියන කෙනා ආරම්භයේ කොටින්ද? මේක ප්‍රායෝගිකයි. මේ මම ඉදිරිපත් කරන කියන්න ප්‍රායෝගිකයි. න්‍යායාත්මකයි. ඒකට මේ උපකල්පන සංකල්ප මුකුත් මේ ගන්න ධර්ම දේවි තුල නැහැ. ප්‍රායෝගිකයි න්‍යායාත්මකයි. ඒකට න්‍යායාත්මක උනොත් යමක් ප්‍රායෝගික උනොත් යමක් ඕනම මේ අප ඇටේට අපමල් රේනක මුලක් කියලා කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් හදයි. තේරුම් ගන්න පුළුවන්. ප්‍රායෝගිකව වෙනවා නම් න්‍යායාත්මකව කරුණු ලක්වනවා නම් ඕනම කෙනෙකුට ඒ කාරණේ තේරුම් ගන්න පුළුවන් කම තිබෙනවා. එතකොට ඔන්න ඔබේ නම් දැන් මම න්‍යායාත්මක ඔබේ කම විදිහට කරනවා ප්‍රායෝගිකව බලන්න සම්මතයට සම්බන්ධ කරගන්න එපා. සිහි කල්පනාවේ හුද්දට පොරේ බලන්න. දැන් අපි පටන් ගමු ඕනේ නම් දැන් මේ අපි පරිශන කරන්නේ මම කියන කරුණ පිළිබඳව. එතකොට දැන් මම පිළිබඳව පරිශන කරන්නේ ඇයි? ඒ දුකෙන් නිදහස් වෙන්න ඕනේ ඉල්ලා. දැන් බලමු මේ මම කියන කෙනා ආරම්භයේ කොතනද? මම කියන කෙනාගේ ආරම්භයේ කොතනද? ප්‍රායෝගිකව ඥායාත්මකව අපි දන්න තැන. මෞඛයෙන් උපන් තැන. ආරම්භයේ මෞඛයෙන් උපන් තැන. දැන් මෞඛයෙන් උපන් තැනින් ආරම්භ වෙලා දැන් මේ මම කියන කෙනා කොතෙන්ද ගන්න ආවද? මේ මොහොතට ඉඳගෙන මෞඛයෙන් උපන්න උපදිනායි පදිනා ගමනක් ආවා. ඒ ගමන ඇවිල්ලා දැන් මේ මොහොතේ ඉන්නවා. මේ මොහොතේ ඉන්නවා. එතකොට දැන් මේ මොහොතේ ඉගෙන ගන්න ආවේ ගමන සංසාර ගමන නෙවෙයි. සංසාර ගමන. මේ මොහොතේ ඉගෙන ගන්න ආවේ ගමන සංසාර ගමන. එතකොට දැන් බලද්දි බලන්න මම තව ටිකක් උඩට ඇහි ඉගෙන ගන්න ඕන අපිට ඊයේ කියන දවස් තිබුණා. දැන් ඊයේ කියන දවසේ මම කියන කෙනා දැන් ඉන්නවා. නෑ ඊයේ කියන දවසේ මම කියන කෙනා නෑ. යා අද ඉන්නේ අද. දැන් අදත් දැන් අද කියමුකෝ දැන් 12 කින් කොහොමද වෙලාව? දැන් 11යි 55 කියන දර මම ඉන්නවා. දැන් උදේ 9ට තේරුවා ආරම්භ කරන්නේ. ඒ ඉතින් උදේ 9 කියන දර මම නැවතිලා. මම නැවතිලා නෑ. 10 කියන දර නැවතිලා. නෑ 11 කියන දර නැවතිලා. නෑ ඒ ටයිම් වල මම නෑ. එතකොට දැන් ඉන්නේ කොතනද? ඔව් දැන් 12යි ඉන්නේ. 12 ඉන්නේ. දැන් 12 ඉන්නවා. 12ට පෙර 11:59 දක්වාම මම නැත. එතන සංසාර ගමන ඉවර වෙලා. ඔව්. මේ ශරණයට පෙර ශරණය දක්වා අතීතයේ මෞඛික උපන්තනේ ඉඳලාම මේ ශරණයට පෙර ශරණය දක්වා අතීතයේ සංසාර ගමන ඉවරයි. සංසාර ගමන ඉවරයි. එතන පිට නැහැ. කය නැහැ. එනිසා මම නැහැ. මේවා සම්මතයට සම්බන්ධ කරන්න එපා. ප්‍රායෝගිකව න්‍යායාත්මකව බලන්න අපි අධ්‍යයනය කරන්නේ ගැඹුරු විද්‍යාවක් අපි අධ්‍යයනය කරන්නේ මේක බලන්න නෙමෙයි. එතකොට දැන් මේ ශරණයට පෙර ශරණයක් අතීතේ කොතනකවත් මම කියනකන් නැහැ. එතකොට මම කියනකන් පෙර ශරණයක් අතීතේ නැහැ කියලා කියන්නේ එතන පිට නැහැ, කය නැහැ, මම නැහැ. එතකොට එතන දුක තියනවද? දුක නැහැ. සැප තියනවද? සැපකුත් නැහැ. මම වැරදිද? හා එතකොට එහෙනම් මේ දෙන්නට පෙරදෙන දක්වා අතීතේ කොතනකවත් හිත නැහැ, කය නැහැ, මම නැහැ. ඒ නිසා එතන දුක නැහැ, පැප නැහැ. පරිසම්පාදිත වෙනවද? නැහැ. සතරාගත එතන තියනවද? නැහැ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය එතන තියනවද? නැහැ. මේ සතරාගත දර්ශනයේ කියන එකේ මූලික තේමාව කල්‍යාණ මිත්‍රි අපහැරීම. අපහැරීම. ඒ අපහැරීමේ උපරිමය තමයි නිවන කියලා කියන්නේ.
අතහැරීමේ උපරිමය තමයි අන්තය තමයි ජීවන කියලා කියන්නේ. එතකොට මේ ජීවන සාක්ෂාත් කරන්න බලාපොරොත්තු වෙන ප්‍රඥාවන් තමයි අතහැරීම කරන්න ඕන. අතහැරීම කරනවා කියන්නේ මේ බාහිරින් තියෙන සියල්ල අතහැර දාන එක නෙවෙයි. මේ මෙතන බුද්ධිවට හැදීර ප්‍රඥාවෙන් මේ සියල්ල ප්‍රඥාවෙන් දැකලා අතහැරීම. පැහැදිලිද? එතකොට දැන් ඔන්න අපි දැන් අතිරේක කරගත්ත වේෂණයට පෙර දිනලක් වා අතීතයේ කොතනකවත් හිත නැහැ, කය නැහැ, මම නැහැ. අන්නේ නිසා බුදුහාමුදුරු කියනවා මේ මම පිළිබඳ කරන පරිශ්‍රයේදී ඔබලා අතීතය අපහැරපල්ලා කියලා කියනවා. අතීතයන් නම්වල් වෙයි. දැන් අපි දැන් කියනවා. එතකොට අනාගතේ තාම ආවේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. දැන් මේ බලන්න. දැන් ඔන්න දැන් වේෂණය මම කියලා කෙනා ඉන්නවා දැන්. මම කියලා කෙනා ඉන්නේ වේෂණේ. ප්‍රඥාවේ ලකින්න. මේෂණේ කාට දෙන ඊළඟ ශරීරෙට මම කියලා කෙනා කියනවා. ගියේ නැහැ. මේෂණේ කාට කියන්නේ ඊළඟ ශරීරෙට මම කියලා කෙනා තාම ගියේ නැහැ. එහෙමනම් එතන සංකාරකමට දැන් තවම ආරම්භ වුණාද? නැහැ ආරම්භුනේ නැහැ. ඇයි මම කියලා නැති නිසා සංකාරකම එතන තව ආරම්භුනේ නැහැ. එතන සිත නැහැ, කය නැහැ, මම නැහැ. සංකාරකම තවම ආරම්භුනේ නැහැ. එතන එහෙම හේනික ආයතන දුක හැප දෙකම නැහැ. පැහැදිලිද? එතකොට එහෙනම් සංසාර ගමන තියෙන්නේ කවුරු කොතනද? මේ ක්ෂණේ විතරයි. ලොක්ියෝ හරි තරගන්දුලයි මෙන්න මෙහෙම විද්‍යාවක් කියලා කියන්නේ නිකන් මේ මරකොට ගිහිනකොට ඉන්නක් වගේ එහාට මෙහාට මේ වැගෑරලා ගියේ එකක් නෙවෙයි. හැලපු වෙනවා ගන්න නෙවෙයි. මේක හරි බරපතලයි. විද්‍යාව පරිසරය කියන කාරණා බරපතලයි. ඒක හරි ඉලක්කයට නිවැරදි න්‍යායට එන්න ඕන කියන්නේ. එතකොට නම් මේ ශරණය ළඟදී මේ ප්‍රේහෙර දක්වා අතීතේ මම නැහැ. මේ ශරණය ගාවදී ඉඳන් ඉන්නේ ගාරව අනාගතේ මම නැහැ. ඒ නිසා ඒ දෙපැත්තේම මම නැති නිසා ඔව් සංසාර ගමන අතීතේ ඉවරයි අනාගතය තව පටන් ගත්තේ නැහැ. එහෙනම් සංසාරේ මොන සිද්ධ වෙන්නේ කොතනද? මේ ශරණය මම ඉන්න මේ ශරණය විතරයි. මම ඉන්න මේ ශරණය විතරයි සංසාර ගමන පටන් ගන්නෙ. ක්‍රියාත්මක වෙන කිසිම තැනක සංසාර ගමනේ ක්‍රියාකාරීත්වයක් නැහැ. ඉතින් ඒක ක්‍රියාකාරීත්වයක් නැහැ. මෙන්න මේක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. උනාට කියන පච්චුප්පන්නං කියෝ ධම්මං තත්ත විපාකයි. එතකොට වර්තමානයේ නම් මේ මේ ශරීරවල සිද්ධ වෙන සංසිද්ධිය ඔබලා එතනයි එතනම මොකද කරන්නේ කියන්නේ? ප්‍රඥාවෙන් බලන්න. ප්‍රඥාවෙන් බලන්න. එතකොට අපි බලමු දැන් මොකද වෙන්නේ කියලා. දැන් අපි මම කියන දා හොයාගත්තා දැන්. මම කියන ස්වභාවය කියලා දැන හොයාගත්තා. කොතනද දැන් කියන්නේ? මේ ක්ෂණය විතරයි හොඳට පරිශීලනය කරගන්න. මම කිව්වට පිළිගන්න එපා. ඔබ හොඳට අධ්‍යයනය කරන්න. දැන් මේ ක්ෂණය පෙරකලක අතීතයේ කොතනක හරි මම ඉන්නවද? නෑ. මේ ක්ෂණය ගාවට ආරම්භ පටන් ගන්න ඊළඟ ක්ෂණය ආරම්භ වෙන අනාගතයේ කොතනක හරි මම ඉන්නවද තවම? නෑ. එහෙනම් අනිවාර්යයෙන්ම මම ඉන්නේ මේ මොහොත මේ ක්ෂණය පමණයි. දැන් මේ ක්ෂණය කොච්චර වෙලාවකට පවතින්නේ? ඔව් මේ ක්ෂණය පවතින ක්ෂණයක්. අත්තරම ක්ෂණයක් පවතින්නේ නැහැ. ඔබට මේ ධර්ම කියලා දෙන්න ඕන නිසා මම මේ ක්ෂණය භාවිත කරනවා මෙතන. මේ ක්ෂණය පවතින්නේ ක්ෂණයක්. එතකොට දැන් මේ ක්ෂණයක් පවතින කොට ඒතර සිත පවතින කොට කියලා. ක්ෂණයක්. මේ ක්ෂණය පවතින ක්ෂණයයි ඒ ක්ෂණය පවතින කොට ඒතර සිත පවතින තේරන්. ඒ ක්ෂණය පවතින තුරු. ඒක වෙනා සිත ඒතර ක්ෂණයක්. මේ අපි මේ හරහාගෙන යනවා නේද? එතකොට ඒතර සිත ක්ෂණයක් පවතිනවා. ඒක අපි හඳුන්වනවා චිත්තක් ක්ෂණය. චිත්තක් ක්ෂණය. දැන් මේ චිත්තක් ක්ෂණය මේ වර්තමාන ක්ෂණයත් එක්කම දැන් ගුරුවරු මෙතන කරන බලපන්න කියන්නේ ටික. දැන් මේ චිත්තක්ෂණය එතන ක්ෂණයත් එක්කම විරුද්ධ වෙනවද නැද්ද? විරුද්ධ වෙනවා. මොකද මේ විරුද්ධ වෙනවා කියන්නේ? ඉතිරි ලැබුවම නැවත සසර වසනාතු නැවත මතු නොවන ආකාරයට චිත්තක්ෂණය අවසන් වෙනවා. ඒ අවසන් වෙනවා තමයි ඊළඟ ක්ෂණය නැවත චිත්තක්ෂණයක් සම්පේ වෙන්නේ. ඒක දෙවෙනි චිත්තක්ෂණය. දැන් දෙවෙනි චිත්තක්ෂණය සමුලිය වෙනකොට පළවෙනි චිත්තක්ෂණය දැන් මෙතන තියෙනවා. මෙතන නැහැ. දෙවෙනි චිත්තක්ෂණය සමුලිය වෙනකොට පළවෙනි චිත්තක්ෂණය නිරුද්ධ වෙනවා. ඊළඟට දෙවෙනි චිත්තක්ෂණය නිරුද්ධ වෙලා තමයි තුන්වෙනි චිත්තක්ෂණය
සමුදේ දැන් තුන්වෙනි චිත්තක්ෂණේ සමුදේ ඔබ දෙවෙනි චිත්තක්ෂණේ තියෙනවා නෑ ඒක නිරුද්ධ වෙනවා දැන් මෙන්න මේ න්‍යාය කුල සතර වසනාතුරු මේ චිත්තක්ෂණ දෙකක් එකට මුණ ගැහෙනවද මුණ ගැහෙන්නේ නෑ සතර වසනාතුරු මේ චිත්තක්ෂණ දෙකක් එකට මුණ ගැහෙන්නේ නෑ එතකොට චිත්තක්ෂණ දෙකක් එකට මුණ ගැහෙන්නේ නෑ කියලා කියන්නේ සිතක් සතක් වෙනවද उपांगारिया ජීවත් වෙනවා. හොඳයි. දැන් අපි කියමු අද උදේ 9ට මේ දරුවා ඉපදුනා. අද උදේ 9ට දරුවා ඉපදුනා. කාලය ගමන නවතිනවද? කාලය ගමන නවතින්නේ නැහැ. 9යි ක්ෂණයක් වෙනවා. 9යි ක්ෂණයක් වෙනවා. 9යි ක්ෂණයක් කරොත් මෙයාට ආයිති අවුරුදු 70යි ක්ෂණයක් අඩුනවද නැද්ද? ක්ෂණයක් අඩුනවා. 9යි කියන දෙකක් වෙනවා. 9යි කියන දෙකක් කරොත් මෙයාට ආයිති අවුරුදු 70යි ක්ෂණ දෙකක් අඩුනවද නැද්ද? ක්ෂණ දෙකක් අඩු වෙනවා. 9යි කියන තුනක් වෙනවා. उपताय मरने उपताय मरने එකට හිතේවා නේද මේක හරි ගැඹුරු කතාවක් කියලා. හැදින්නේ? හරි ගැඹුරු කතාවක් මේ මේ න්‍යාය විඳින්න බෑ. මොන ජගෙට කොට මේ න්‍යාය විඳින්න හම්බෙන්නේ නැහැ. මේ දෙක ලෝක මේ විශ්ව න්‍යාය. එතකොට මේ මේ හත්ව ස්වභාවය උපන් තැනින්ම එක ක්ෂණයක් ඉතරුනේත් නැහැ. එක ක්ෂණයක් පහුනේත් නැහැ. මරණය එතනින්ම ආරම්භ වුණා. එතකොට උපතයි මරණයයි දෙකම එක තැන එකවර එකට සිද්ධනවද නැද්ද? उष्ण गति सिटी गति लक्षण हाथ
පඨවි ආපෝ තේජෝ වායුවේ ලක්ෂණ වල. දැන් මේ පඨවි ආපෝ තේජෝ වායුව කියන මේ මූලධර්මයේ මූලාශ්‍රයන්ගේ සූක්ෂම අවස්ථාව උගන්වනවා. රූප කලාව. රූප කලාව. මේ රූප කලාව කතාව බුදුහාමුදුරුවෝ කියලා නෙවෙයි. මේක බුද්ධාමනේ පාරෙන්න අවුරුදු 2000කට පෙර හිටපු පරිණාම වාදීන් තමයි මේ රූප කලාව මහා බුද්ධ සංකල්ප ඉදිරිපත් කරේ. මේක ඔක්කොම බුද්ධ බුදුහාමුදුරුවෝ ජීවිතය කියන්නේ. ඒවට ඔබ ප්‍රඥාවන් කරෙන්න. පැහැදිලිද? ඔබ ප්‍රඥාවන් කරලා බලන්න. බලන්න ඔබ බලනවා නම් අන්ත සම්පූර්ණ බලන්න. ටිකක් බලන්න ගන්න ඉඳපා. හොඳ රසනේ කරා. අද දෙකකට ඔබට හම්බ වෙයි මීට වසර බුද්ධාමනේ පාරෙන්න වසර 2000කට පෙර පරිණාම වාදීන් කියන්නේ මේ ආපු තේරු වායව පතවි වර්ණ ගන්ධ රස වලගෙන පුදුස්දාස්තක ඉදිවට කරා. ඒගොල්ලෝ ඒකට මනස සම්බන්ධ වෙච්චාම ඒක ජීවිතේ විදිය. නැත්නම් ඉන්ද්‍රිය ලාභ රූපයට නම් කරා. අන්න ඒ පරිණාවාදී සූක්ෂම අවස්ථාව තමයි රූප කලාපය කියලා කියන්නේ. මේ රූප කලාපය හැටපෙන්නේවත්ද? නැහැ. රූප කලාපය හැටපෙන්නේ. මේ වගේ න්‍යායන් ගන්න මේ සම්බතේ මුලා වෙන්නපා රූප කලාපය හැටපෙන්නේ. අනිවිශේෂයකට පේනවද? මෙහෙමයි මේවා යන්තම් පරිගණක කරලා දැන් අංකයට එන්න. පඨවි කියන්නේ වායු. මොනවා වායු? ඔක්සිජන්, නයිට්‍රජන් කියන වායු දෙක පඨවි කියන්නේ. හේතු කියන කියන්නේ. ආපෝ කියන කියන්නේ. වැගිරෙන ගැටි කියන කියන්නේ. ඔව් H2O. වැගිරෙන ගැටි කියන්නේ H2O කියන්නේ. හයිඩ්‍රජන් දෙකයි ඔක්සිජන් එකයි ධනෙ. ඒකත් පඨවි කියන්නේ හයිඩ්‍රජන්, නයිට්‍රජන් කියන වායු දෙක. ආපෝ කියන කියන්නේ ඔව් හයිඩ්‍රජන් ඔක්සිජන් වායුව. හේතු මොකද කියන්නේ? දැන් හැමතිස්සම ඉලිකන්නේ මොනවද? 10 වෙනද මොනවද? ඔක්සිජන්. 10 වෙනද ඔක්සිජන්. ඔක්සිජන් නැත්නම් 10 වෙනවද? වෙන්නේ නැහැ. ඔක්සිජන් 10 වෙනකොට මොකද වෙන්නේ? ඔව් කාබන් ඩයොක්සයිඩ් උත්පාදනය වෙනවා. එතකොට ඒක වායු. ඕ ප්‍රතික්‍රියාව විතරයි වායු. වායු කියන්නේ? වායු. එතකොට දැන් මේ ඇස කියන තැන කියන රූප කලාප කෝටි සංඛ්‍යාත රූප කලාපය මොනවද වදවස් වෙනවද? වායු වදවස් වෙනවා. කලකෙන් තන තියෙන රූපාරම කෝටි ගන්න මොකද වෙන්නේ වායු බවට පත් වෙනවා මේකනේ වායු බවට පත් වෙනවා නාසිකෙන් තන තියෙන රූපකලප කෝටි ගන්නම වායු බවට පත් වෙනවා දියෝකෙන් තන තියෙන රූපකලප කෝටි ගන්නම වායු බවට පත් වෙනවා හයිකෙන් තන තියෙන රූපකලප කෝටි ගන්නම වායු බවට පත් වෙනවද නැද්ද අනිවාර්යයෙන් පත් වෙනවා ඒ න්‍යාය විදිහට බෑ අපිට මේ ධමයක් හදා ගන්න ඕන අපේ බුදුහාමුදුරුවෝ ධමයක් හැදුවේ නෑ හැදුවද උන්වහන්සේ ධමයක් හැදුවේ නෑ උන්වහන්සේ ධම අවසන් කරා ඔබට මේක තේරෙන්නේ නෑ උනාදේ අන්තිමේ කියනවා මගේ ධර්ම මේක ධම්ම බලන පහුරක් විතරයි. උඹලා මේ අමාම හරිම සාර්ථක කරලා මම ඔබට හදලා දීපු පහුර කවදියාල බලලා කියනවා. නෑ කවරේට දාලා බල බලලා කියනවා. කටලෙත් මේ මම යුගිය කියන්නේ. පැහැදිලිද? ඔබට මේ කාරණේ තේරුම් ගන්න විතරයි මම මේ ධර්ම මේ විදිහට කියලා දෙන්නේ. එක ධර්මයක් ඔබ මේ කතාවකට දැක්කේ තුන නෑ. මේවා තේරෙන්න කවර සතවර්ථ ගානක් යයි. අද ඉන්න කණ්ඩායම මම මේ කියන්නේ තේරුම් ගන්න කතාවක් කියලා නැහැ කියයි. හැබැයි ඉතින් ඒ කතාවක් ගන්න ජීවත් වෙනකොට මේක තේරුණා. එහෙම ගැඹුරක් මුතියක් මම මේ පැහැදිලි කරේ. එතකොට ඔබ දැක්කා දැන් රූප කලාපේ කියලා කියන්නේ මොකද්ද? නිරන්තරයෙන් වායු ඩායස් විතරයි ඒ වායු ඩායේ නිරන්තරයෙන් ක්‍රියා ප්‍රතික්‍රියා දක්වමින් සූර්යයා.
එතකොට ඇස කියලා දැන් කියන රූපකලාප ජාලයෙන් සූර්ණයි, කන කියලා දැන් කියන රූපකලාප ජාලයෙන් සූර්ණයි, නාසය කියලා දැන් කියන රූපකලාප ජාලයෙන් සූර්ණයි, දිව කියලා දැන් කියන රූපකලාප ජාලයෙන් සූර්ණයි, කය කියලා දැන් කියන රූපකලාප ජාලයෙන් සූර්ණයි. එතකොට මම කියන දැන නිස්සත්තෝ නිජීවෝ සූර්යෝ. මේවා නිස්සත්තෝ කියොත් ඒක ඉතින් ඉස්සර ගාය ඉතින් ආයෙ ඉතින් එහාට කතා නැහැ. නිස්සත්තෝ කියොත් නිස්සත්තෝ. නිජීවෝ කියොත් තථාගත වහන්සේගේ ජීවෝ කිව්වොත් මේ උත්සව ඉහ පහල යමක් අපන්ද නැකෙන්නේ නෑ. නිජීවෝ ශුන්‍යෝ කිව්වොත් ශුන්‍යෝ තමයි. අය ආපහු එන්න බෑ. එතකොට නිස්සත්තෝ නිජීවෝ ශුන්‍යෝ කියලා දුන්නම පිළිගන්නද? කිව්වා කියන්නේ. එතකොට මම මෙතන තමයි දෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ රූපකලාප ජාලයම අදහා ගන්න බැරි දෙයෙන් ලුද්ධති පලුද්ධති බින්දති දී ලෝකෝ. මම ඇතුළේ මේ සමස්ත ලෝකෙම ඔය න්‍යායයි. ලුද්ධති පලුද්ධති බින්දති. කැඩි කැඩි බිලි බිලි. ඔව් මම ඔබට තව දැනක් දෙන්නම්. මේ බලන්න දැන් මේ සමස්ත සම්මතයේ කාලයේ ගමනට අමුලා බලන්න. කාලයේ ගමනට අවුල. අපි කාලයේ ගමන කරගන්න ඕක කිව්ල. ඔරලෝසෙ. දැන් මේ ඔරලෝසෙ තප්පර කටු හිත ඉඳලා දෙල යන්නේ. ඔරලෝසෙ තප්පර කටු හිත ඉඳලා දෙල යන්නේ. දැන් මේ අපි මේ ඔරලෝසුව නිර්මාණය කරගන්න තපස් කරගන්න අපි මොකද්ද පදනම් කරගත්තේ? මේ පෘථුවේ භ්‍රමණය. මේ ඔරලෝසුව තපස් කර ගැනීම තමයි අපි දවු. පදනම් කරගත්තේ පෘථුවේ ්‍රමණය. එතකොට දැන් මේ ඔරලෝසුවේ තප්පර කටු හිටිනකොට මේ පෘථුවේ භ්‍රමණය තමයි හිටිනවා. හිටින්නේ නැහැ. එහෙමනම් දැන් මේ ඔරලෝසු වේලාව හරියන්න නම් කියන්නේ පෘථිවියේ භ්‍රමණයේකට සාපේක්ෂව පෘථිවියේ භ්‍රමණයේකට සාපේක්ෂව මේ ඔරලෝසුවේ වේලාව හරියන්න නම් මේ තප්පර කටු හිටිනකොට පෘථිවියේ භ්‍රමණයේම හිටින්න ඕනේ. එතකොට එනම් මේ ඔරලෝසු වේලාව හරියද? වැරදි. එතකොට එනම් මේ සමස්ත භෞතික විද්‍යා ලෝකයේ ගොඩන කාලෙ ඉතිරෙන්නේ මේ ඔරලෝසුවේ මේ කාලය ගමන තුල දැන. එහෙමනම් ඔබ දකින්න ඔය හතට යන රොකට් කියන සමස්ත භෞතික විද්‍යාව මේ සතාගත දර්ශනයේ ඉදිරියේ ඇත්තටම බොරුද? බොරු. ඇයි මේ කාලේ ගමන හදලම් කරගත්ත ගොඩන කාලේ කියන විද්‍යාව තමයි භෞතික විද්‍යාව කියලා කියන්නේ. හැබැයි දැන් මෙන්න බලන්න සිද්ධද? දැන් මේ පෘථිවියේ ගමන වීම එක ක්ෂණයක්වත් නවතින්නේ නැහැ. මෙලොව ප්‍රඥා වර්ග ප්‍රඥා ධර්ම ප්‍රඥා ධර්ම මේ පෘථිවියේ ගමන වීම එකම ක්ෂණයක්වත් නවතින්නේ නැහැ. ඒ පෘථිවියේ ගමන වීම එකම ක්ෂණයක්වත් නවතින්නේ නැහැ කියලා තමයි වෙන්නේ. එතකොට ඒක අදහා ගන්න බැරි වේගයෙන් ගමන වෙනවද නැද්ද? ගමන වෙනවා. ඒ ගමන වෙනකොට මොකද ඒ ගමන වීමේ වේගය අපිට අතීත වර්තමාන අනාගත කියලා කාලස්ත්‍රයකට බෙදන්න පුළුවන්ද? මේ ප්‍රායෝගික මේ ඥානන්ත සම්මුවේ මේ ගැඹුරු විද්‍යාවක් මම ඉදිරිපත් කරන්නේ. පැහැදිලිද? දැන් මේක සොක්‍රටිස් අහන්නේ නැහැ. මම්බේ ඉදිරිපත් කරන කාර්යය සොක්‍රටිස් අහන්නේ නැහැ. සොක්‍රටිස් කියන්නේ ලෝකේ ගෝලාකාරයනේ ගෝලාකාර ලෝකයක් පවතිනවා කියන්නේ. බුදුහාමුදුරුවෝ මොකද කිව්වේ? මෙහෙම ලෝකයක් නැහැ කිව්වා. ඥාන ලෝකෝ න පරලෝකෝ. පරලෝකක් නැහැ. විග්‍රහක ගැඹුරු ගැන කතාවක් නැහැ. සතන් දර්ශනය තුලින් එන්නේ. ඒ බුදුහාමුදුරුවෝ නෑ නායන් ලෝකෝ න පරලෝකෝ. ඒ මේ සමස්ත විශ්වයම තථාගත දර්ශනේ මූල ධර්මයෙන් දැපා. එතකොට දැන් අකාලික ඒකමනේ. එතකොට දැන් මේ පෘථිවියේ භ්‍රමණය වීම අතීත වර්තමාන අනාගත කියන කාලයක් විදිහට බෙදන්න පුළුවන්ද? බෙදන්න බෑ. නමුත් ඒ වේගයේ ක්‍රියාත්මක නැහැ. ඒ වේගයේ ක්‍රියාත්මකයි. ඒ ක්‍රියාත්මක වේගය අතීත වර්තමාන අනාගත කියන කාලයක් විදිහට බෙදන්න පුළුවන් වේගයක්ද? අතීත වර්තමාන අනාගත වෙන කාලස්ත්‍රයේ බෙදංග නොහැකි වේගයක්. නොහැකි වේගයක්. ඒක එනිසා අකාලික වේගයක්. ඒ අතීත වර්තමාන අනාගත වෙන කාලස්ත්‍රයේ බෙදන්න බැරි අකාලික වේගයක් තුල තම වේගයකට අහුවලා තමයි මේ සමස්ත සත්ව සංතතිය සහ මේ සමස්ත ලෝකය අල්පෙනස් ඉඳලා මහා බුදු පර්වතය දක්වා සමස්තය ඔය අකාලික වේගයට යටත්. පැහැදිලිද? විද්‍යාවෙන් අහුවුනේ නැහැ. කොහොමද ඔය පරමාණු පද්ධති ක්‍රියාත්මක වෙන්නේ කියලා.
තථාගත දර්ශනය තුළින් බුදුසසුන වහන්සේ පෙන්වපු මේ අකාලික දර්ශනයේදී මේ ලෝකයේ පවතින අන්තු මාත්‍රික දෙයක් නැහැ. අන්තු මාත්‍රික දෙයක් නැහැ. පැහැදිලිද? බුදුසසුන දෙකයි කියන්නේ සමස්ත ලෝකයේ ශූන්‍යය. මේක බොරු කරන්නේ නැහැ. ඇයි මේ ලෝකයේ අකාලික වේගය කාට හරි නවත්තන්න පුළුවන්ද? अंतिम आज कुटे पलो अतरी आपको
මේ දර්ශනේ විරුද්ධ වෙන්නේ නැහැ. කොතලිට මේ දර්ශනේ නියම විදිහට විරුද්ධ වෙන්නේ නැහැ කල්යම් මිත්‍රේ. ඒක තමයි මම මේ ෆීල් එක ගත්තේ. යමක් කියනවා ඒක හොඳයි. යමක් කියනවා ඒක හොඳයි. නමුත් මේ කතාවේ දර්ශනේ හොඳටම කියනවා නම් ඒක හොඳයි. අන්න ඒකයි. ඒ తీරදේ මම මේ ගත්තේ. අනිත් එක තේරුම් ගන්න. එතකොට දැන් එහෙනම් මේ ඔක්කොම මොනවද? සංඥා විඥාන ධාලයක් තමයි. සංඥා විඥාන ධාලයක් තමයි. පැහැදිලිද? දැන් ඉතින් අපෝ යන්නේ පායම නම් දැන් මම කියන ඇත්ත කියන සංඥාව, කන කියන සංඥාව, නාසය කියන සංඥාව, දිව කියන සංඥාව, කය කියන සංඥාව. ඇයි සංඥා වෙන්නේ? ඒවා රූපාරාප හැටියට නැත්නම් පරමාණු හැටියට අදාහ ගන්න බැරි වේදේ විදිලා කුණු වෙනවා, ඇත්ත කුණු වෙනවා, කන කුණු වෙනවා, නාසය කුණු වෙනවා, දිව කුණු වෙනවා, කය කුණු වෙනවා. බාහිර ලෝකයේ අල්පන සිතුලේ ඉඳලා මහා වෙන පටසේ දක්වා සියල්ලම මොකද වෙන්නේ? කුණු වෙනවා. ඉතින් හද समस्त विश्व එතකොට මේ සමස්ත ලෝකෙම ශුන්‍යයි නමුත් අවිද්‍යාව තුළ දැන් මොකද කරගෙන තියන්නේ මේ සමස්තේම තියනවා ඉන්නවා කියන දැනුමක් අපි පවත් කරනවා. ඒ දැනුම පවත් කරන්නේ කොහෙද? විඥානයි. එතකොට ඇස කියන සංඥාව දැන් එන්නේ අපි නිවැරදි තැනට එන්නේ නැහැ. දැන් ඇස කියන සංඥාව කොහෙද? විඥානයි. කන කියන සංඥාව කොහෙද? විඥානයි. නාසය කියන සංඥාව කොහෙද? විඥානයි. දිව කියන සංඥාව කොහෙද? විඥානයි. කය කියන සංඥාව කොහෙද? විඥානයි. පැහැදිලිද? එතකොට සිත කියන සංඥාව කොහෙද? විඥානය. එතකොට අසකනනාසි දියෝකයි මනස කියන හයෙ කොහෙද? විඥානය. දැන් මම ඉන්නේ කොහෙද? මම ඉන්නේ විඥානය. සමස්ත ලෝකෙම දැන් තියෙන්නේ කොතනද? ඔව් මම ඉන්න තැන. දැන් මගේ මනසනේ දැන් තියෙන්නේ. දැන් සමස්ත ලෝකෙම තියෙන අල්ලගෙන ඉන්නේ මම. එතකොට මගේ මනස තමයි ලෝකෙම තියෙන්නේ. මම ඉන්නේ විඥානය තුල. මම ඉන්නේ විඥානය තුල. විඥානය තුල ඉන්න මම තමන්නේ ලෝකේ පවත්තන්නේ. ඒක ලෝකයක් කොහෙද? විඥාන. දැන් බුදුහාමුදුරෝ සේවක සූත්‍රය කියලා මුත්‍රා දේශනා කරනවා. උන්වහන්සේ එතනින් ඔප්පු කරනවා මේක. කොහොමද? දැන් මම මුදේ රෝහෙට සූත්‍රය කිව්වා. දැන් රෝහෙට සූත්‍රය කියන්නේ ප්‍රධාන. දැන් මේ සේවක සූත්‍රය මොකද කියන්නේ? විඥානං අනිදස්සනං අනන්තං සබ්බෝ බව. එච්ච ආපෝච පඩවි හේතෝ වායෝ නගාදති එත්ත දීගන්ත රත්සංච අනු තුලං සුභාසු බං එත්ත නාමංච රූපංච අසේතං කොරුදති උවිත වෙලී සාහිතියක් තියනවාද විඥානං අනිදස්සනං මොකද අනිදස්සනං විඥාන දර්ශනය ඉවත් වෙනකොට අනන්තං සබ්බතෝ බව මේ අනන්තේම ප්‍රබෝධ කරනවා ඒ කියන්නේ දෙවෙනි ඔක්කොම අවතන් වෙනවා එත්ත ආකෝෂ පතවි තේජෝ වායෝ නගාදති එතන ආපෝෂී දෝ ආයෝ පඩේ මහා මුත නැත. එත් දීගන්ත රත්නක අනු තුලන් සුභසුභං. දිගයි කෙටි, කුඩයි මහතයි, සුභයි අසුභයි කියන එත් දීගන්ත රත්නක අනු තුලන් සුභසුභං. දිගයි කෙටි, කුඩයි මහතයි, සුභයි අසුභයි කියන සාපේක්ෂතාව. සාපේක්ෂතාවේ ඉතිරි නැතුව අවසන් වෙනවා විඥාණය ඉතිරි වෙනවා. මොකද මේ සාපේක්ෂතාව සාපේක්ෂතාවය කියලා කියන්නේ මෙන්න මේ සම්මතය අපි උදාර ගන්න විදිය නේද? ඔව් ඇති නැති පරිසරේ සාධිතර වටාතෝරක් කියලා කියන්නේ. ලාභාලාභ යථායත නිඳා ප්‍රසංසා සැපතු ගන්නවා. එතකොට දැන් විඥාණය නිරුත්තර කොට අන්දේ සාපේක්ෂතාව ඉවරයි. එත් දීගන්ත වස්තංච අනුතුලං සුභාසුභං කියලා කිව්වහම සාපේක්ෂතාව ඉවරයි. සාපේක්ෂතාව ඉවරයි කියන්නේ මොකක්ද ඉවරයි? සම්මතය ඉවරයි. සම්මතයේ ඉතුරු අංශු මාත්‍රයක් ඉතිරිව ඉවරයි මොකක්ද මොකද? ඔව් විඥානය දර්ශනය ඉවත් වෙනකොට විඥාන දර්ශනය ඉවත් වෙනකොට සමස්ත සම්මතයම ශුන්‍යයි. ඒකයි කියන්නේ එත් දීගන්ත රත්නංග අනුන් තුලං සුභාසුභං ඊළඟට කියනවා එත් නාමන්ත රූපංච අතේ සංකරුජති. ඉතුරු කියන්නේ එත් නාමන්ත රූපංච අතේ සංකරුජති. සේතන් කොරුද
ඔව් මේ සිත කය කියන මේ සංකල්ප දෙක ඉතිරි නැතුවම අවතාර විඥානස්ස නිරෝධේන ඉත්තේ සංකෝධයි විඥානේ නිරෝධයෙන් මේ සමස්තයම ඉවරයි ශූන්‍යයි කියලා බුදුහාමුදුරුවෝ කේවත්ත සූත්‍රයෙන් ඔන්න සමාදක විඥානේ මුලිය පපුදාහන බව ගෞරවයෙන් විඥානයේ කෙලෙකුකින් භාවිත කරනවා. ඒතකොට බුදුහාමුදුරුවෝ මුලිය කියනවා මුලිය විඥානයේ කෙලෙකුකින් භාවිත කරන්නේ මම නොකියමි. එසේ ඇසීමද නොකුදුසිය. විඥානයේ කුමකට ප්‍රත්‍යවේදයි කියොත් එය අවිද්‍යාවට ප්‍රත්‍යවේදයි කියන බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. මෙවුවා හොඳට දැනුවත් වෙන්න මේ කරුණ නෙමෙයි එක එක්කෙනා කියන දේවල් පස්සේ යන්න එපා. දැනුවත් ඔබ ආපහු හැරිලා බලන්න. මෙහෙම බුද්ධ පරායන කියලා ආමුදුවේ මෙහෙමක තියෙනවා මේ මම අභිනවයේ අහලා නැහැ ඒක මෙහෙම නැහැ කියනවත් බෑ ඒකේ ඇත්තක් තියෙනවා කියලා නේද හරියට කියන්නේ මොකද අපේ කාගෙත් ඇත්තරෙන්න ඕන කියලා කාගෙත් ඇත්තරෙන්න හොඳයි එතකොට අපි දැක්කා දැන් මේ මොනවාද එතකොට ඔක්කොම විඥාන දැනුමනේ නේද විඥාන දැනුම දැන් මෙන්න මේ විඥාන කූඩුවට විඥාන නම් වූ හිරගෙදර තමයි දැන් මම කියනකන් ඉන්නේ නේද දැන් මම කියන කෙනා මේ විඥානයේ නම් විරගෙදරට හිවලා නැද්ද? හිවලා. දැන් මේ විඥාන කුංගුව තුලට හිවලා ඉන්න තාක් කල් මේ විඥාන හිරගෙදරට මැදිලා ඉන්න තාක් කල් මේ මම නම් වසර නෑ මේ මරණීය දණ්ඩණයට යටත්ද නැද්ද? යටත්. අනිවාර්යෙන් මරණීය දණ්ඩණයට යටත්. පැහැදිලිද? දැන් ඔබට මරණය නිදහස් වෙන්න ඕන නම් ඔබ මේ විඥාන හිරගෙදරින් තනගන්න ඕන. දැන් වැලිකඩ බන්ධනාගාරේ කාමරයකට හිරවිලා ඉන්නවා එල්ලුම් ගස්යන්ට දැක්කේ. මේ මනුස්සයා එල්ලු ගහන විදිහට නම් මොකද කරන්න ඕනේ? හිරගෙදරින් පයින්න ඕනේ. හිරගෙදරින් පයින්න නම් මෙන්න නිකන් ඉන්න බලයි හරියනවාද? හරියන්නේ නැහැ. මොකද කරන්න ඕනේ? ඔව් මේකේ මේ කවු මේ ගඩට කූරු දිරලාද නැද්ද? මේකේ මේ කොහොම හරි හාර ගන්න පුළුවන් දණක් තියනවද නැද්ද? වහලෙන් පැන ගන්න පුළුවන්ද? එතන ඉතරලා සාප්පෙන් පැන ගන්න ක්‍රමයක් තියනවද? මේක යටින් උමකට හාරගෙන යන්න පුළුවන්. එහෙම පරිගණක කළේ දුත නැද්ද? ඔව් ඒ මරණීය දණ්ඩේ නිදාස්සෙන් පැනගන්න නම් ඒ හිර හිර කුඩුවේ හිරලා ඉන්න කෙනා ඒ පරිසරේ කරන්නේ. ඔබත් මේ මරණය නිදාස්සෙන් දනන් ඔබ මරණය කරාගෙන යන මේ විඥාන හිරගෙදරින් නිදාස්සෙන් දනන් ඔබත් මොකද කරන්නේ? මේ විඥාන හිරගෙදර පිළිබඳ පරිසරය කරන්නේ. අඬන එක නෙමෙයි හරි.
අඬන්න බලාගෙන ඉන්නගෙන මේ හරි කොහොම හරි ඔබගේ මරණය ජය ගන්නවා මරණය ගා විජය ගන්නවා දැන් මේ විචාරයේ හිරගෙන පැනගත්තු හැටි පැනගන්න හැටි අහගන්න තමයි බුදුහාමුදුරු කිව්වේ ඒකෙන් පැනගත්ත කෙනෙක් එක්ක කතා කරපළ ඒකනේ දැන් පැනගත්ත කෙනා කියලා දෙනවා නේද ඔය කල්යාණ මිත්‍රෙක් නම් කියලා දෙනවා ඉතින් කල්යාණිතේ නෙවෙයි නම් ඉතින් ඒ බුදු පාසු පාවුනා බුදු පූජා කියන්න වෙනවානේ මේ එහෙම කිව්වොත් තමයි කියන්නේ නැත්තම් ඔය කියලා දෙන්නේ මට නම් හත පහක් අත් පා මම මේක පයින් ඇති කියලා දෙන්නා මම මේක පයින් ඇති කියලා දෙන්නා අපි මේ හිරේතර ඉතිරියට හොඳ ඔය පරිශීලනය කරන්න ඕන හොඳ පරිශීලනය කරන්න ඕන මොකක්ද අපි කරන්නේ බලමු අපි දැන් හිරේතර මොකද තියෙන්නේ කියලා දැන් මේ හිරේතර ඉතිර ආරම්භ වුණේ කොතනින්ද उपाध्याय मतलब එතකොට මම ඉන්න කල විඤ්ඤාණය කියන්නේ නැහැ. එතකොට එහෙනම් දැන් මේ ශරීරයේ මේ විඤ්ඤාණය ක්‍රියාත්මක වෙනවා හැර මේ ශරීරයේ ප්‍රතිගණන දක්වා අතීතයේ විඤ්ඤාණය ක්‍රියාත්මකද? නැහැ. මේ ශරීරයේ ගාවට ඉන්න ඊළඟ ශරීරයක විඤ්ඤාණය ගමන් කරවද? නැහැ ගමන් කරේ නැහැ. එතකොට විඤ්ඤාණය එතන ක්‍රියාත්මකද? නැහැ. එහෙනම් විඤ්ඤාණය ක්‍රියාත්මක වෙන එකම තැන කොතනද? මේ ශරීරය විතරයි. හොඳට බලන්න මං කියන්නේ පිළිගන්න එපා. හොඳට බලන්න ප්‍රඥාවන්ත හැටියට अनागत क्रियात्मक मुखद न्याय දැන් මේ පුතුව කියන සංඥාව ඔන්න මේ ශරීරේනවා. දැන් බලන්න පුතුව කියන සංඥාවට මොකද වෙන්නේ? කියන්න ආවා. ඒක ඉවර වෙලා තමයි කියන්න එන්නේ. කියන්න ඇවිත් ඒක ඉවර වෙලා තමයි වයන්න එන්නේ. එහෙම නෙවෙයි. දැන් එතකොට එහෙම වෙනකොට දැන් මේ පුතුව කියන සංඥාව මෙතන නිරුපාදිතව සකස් වෙන්න පවතින නම් මේ පුතුව කියන අකුරු තුන මෙතන නිරුපාදිතව ඉතිරි වෙන්න බෑ. එතකොට නම් මේ පුතුව කියන අකුරු තුන දැන් මෙතන නිරුපද්‍රිතව ඉතුරුණා. ඉතුරුනේ නැහැ. නිරුපද්‍රිතව ඉතුරුනේ නැහැ. ඉතුරුනේ නැත්නම් මොකද උනේ එහෙනම්? පුතුව කියන ආරම්භනේ හැදුණාද?
वर्तमान
සම්පන්තං නිරෝධ ධම්මං ඒක තමයි අද මේ කතා කරන්නේ ඔබ වාසනාවන්තයි පුරා වසර 2600ක් යතුරුලා දිවිත වටිනා ධර්මයන් ඔබ ඉදිරියට උදුකු වෙනවා අද ඔබ ඉදිරියට උදුකු වෙන ඔබ හරිම වාසනාවන්තයි ඔබේ සංසාර ගමනේ ගැඹුරු සංසිද්ධානයක් අද මෙතන ඉඳලා ඔබ ප්‍රඥාවන්ත නම් ඔබ ප්‍රඥාවන්ත නම් මේ අභෞතිකීම ඔබ ඒ කාන්තේම නිවන් දකිනවා අල්ලන් විතරේ මෙතනදී මේ නිවන් දකින ඒ මූලික අවස්ථාව තමයි ඒ අවසාන දිහිමයි බුදු කියනවාගේ ධර්මයේ මුල වෙනස් නැත මුල වෙනස් නෑ අද මැදටස් නෑ නෑ මැද වෙනස් නෑ අදටස් නෑ මුල මැද අද කියන අවස්ථාව තුනම නිවැරදි පරම සත්‍ය බුද්ධයන්වන් තේරුවා කියලා. හැබැයි බුද්ධයන්වන් තේ එදා ඒ ඉතිපතේ ඉඳලා ඉතිරයි මොකද කිව්වේ? ධම් කිංචි සම්පේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. මෙතනදී මොකද කිව්වේ? මුළු පුරා වසර 45 බුදුහාමුදුරෝ සමස්ත ලෝකයේ ජනතාවට කියලා දුන්නේ ඔන්න ඔය කාරණේ. ධම් කිංචි සම්පේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. අවසන් මොහොතේ බන්දර දෙතුන්ගේ උපවාදන සම්මානේ අන්ත අපරණේ කැටියට අර පල් ගබ් දෙක අතර අර සිවුරු කැලේ දාගෙන අපේ තථාගත අමාමෑණියේ සම්මා සම්බුද්ධයන් වහන්සේ අපි සිවුරු දෙනාම තම මේ ධර්ම ඉති කරලා උන්වහන්සේ අනුපාදිතේ සලිපාද ධාතු පිළිවි වෙන අවස්ථාවේ අපේ බුදුන් වහන්සේ අපිට දුන්න පරිදි මොකද්ද? යම් කිසි සම්බුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං අපේ බුදුන් වහන්සේගේ ධර්මයේ මුල වෙනස්ුනේ නැහැ. අපේ බුදුන් වහන්සේගේ ධර්මයේ මැද වෙනස්ුනේ නැහැ. අපේ බුදුන් වහන්සේගේ ධර්මයේ අග වෙනස්ුනේ නැහැ. පැහැදිලිද? මම මුළු වසර 16ක් පුරා ඔබට කියනවා මේක. එදා කිව්වේ සම්මේලක අද කියන්නේ සම්මේලක. මේ ළඟමයි අනාගතේ කවදාහරි මම ඔබෙන් වෙන් යන තාක්කල් ඔබට තථාගත දර්ශනය ලැබෙන්න ඕන විදිහට කරන්න මේක. මේ පිළිගන්න ගුරු වහන්සේ නැහැ. මේ නැවත අලුත් විද්‍යාවක් ඔබ නොදන්නා තැනකින් ඔබ බලවත් ලොකු තැනකින් ඉන්නේ කරනවා. මේ ලෝකය 5500 දෙයි යම් තාක්කල් මේ ලෝකේ පවතින ඒ තාක්කල් මේ තථාගත වහන්සේගේ නිවර්තන ආකාරයට ශිලා ලේඛන ගත කරන්න පොවලේ කබුදුදරි වරයි. ඔබ නොහිටපු මහා ආචාර්යයා මේ ලෝකයේ සිද්ධ වෙනවා දැන්වත් අවදි වෙන්න අන්ධකාරෙ මිදෙන්න කපි බාරජාදී කරගත් දේවත් කරගන්න ඒකට මම තමයි මම මේ ඔබට දුක් කරනවා දැන් ඔබට පැහැදිලි මේ ධම්මයේ සම්පේ ධම්මං සම්බන්තං විරෝධ ධම්මං කියලා පැහැදිලි කරලා ඔය ගැඹුරු දර්ශනයට අදාළ මූල ධර්මයෙන් දැන් ඔබට මම දුක් කරනවා දැන් ඔබට මොකද වෙන්නේ දැන් මෙතන විඥානයේ ක්‍රියාත්මක වෙන නිසානේ මේ ශරීරයේ මේ විඥානයේ ක්‍රියාත්මක වෙද්දී වරකට සංඥා එකයි සමුදේ වෙන්නේ ඒ සමුදේ එක සංඥාව එම සමුදේ තුළම නිරෝධ වෙලා සංඥා නිරෝධයක් මේ ශරීරේ වෙනවා සංඥා නිරෝධයක් මේ ශරීරේ වෙනවා මේ සංඥා නිරෝධය වෙනකොට ඒ ශරීරය තුළ විඥානය පවතින්නේ නැහැ ඇයි සංඥා දෙකක් එකවර නොවන නිසා ආව සංඥාව සමුදේ තුන නිරෝධ වුණ නිසා ඒ ශරීරය තුළ ඒ කියන්නේ මේ කතා කරන මේ ශරීරය තුළ විඥානයේ පවත්තන්න පැවතීමට සංඥාවක් නැතුව යනවා. අන්න ඒ නිසා ඉදිරි මොකද වෙන්නේ? අත හාගන්න බැරි අප්‍රමාණ ආශ්චර්යයක් මතු කරමින් මේ විඥානයේ කල්යාණ විත්‍රාණි විරුද්ධ වෙනවා. විරුද්ධලා විඥාන නිරෝධය කරනවා. මේ විඥාන නිරෝධය වුණා කියලා කියන්නේ මේ මම නම් වූ විද්‍යාව ඇතුළු මේ සමස්ත ලෝකෙ නම් වූ විද්‍යාවේ නිරෝධ වීමක්. ඒක තමයි ලෝක නිරෝධය කියලා කියන්නේ. ලෝක නිරෝධය කියලා කියන්නේ. ඒකෙන් දැන් මේ කොහොමද වෙන්නේ? මේ ඉස්සරේ වෙන්නේ. ඔන්න ඕක තමයි පච්චුප්පන්නන්ට යෝ ධම්මං සත්ත කත්ත විපස්සති කියලා බුදුන් වහන්සේ මේ දැන් පිටරේ සංකීර්ණ බලපෑය කියලා කිව්වේ. එතකොට දැන් මොකද වෙන්නේ මෙතන? සංඥාව සම්මුදිත නිරෝධය කියලා සංඥා නිරෝධයක් කරනවා. ඊට ප්‍රතිසම්පන්න එක ශරීරයක විඥාන නිරෝධයක් කරනවා. ඒ දෙආකාරයක ප්‍රතිසම්පන්නව අත හරගන්න බැරි ආකාරයට එක ශරීරයක ලෝක නිරෝධයක් වෙන්නේ. දැන් ලෝක නිරෝධය කියන එක තමයි.
මෙන්න මේ ලෝක නිරෝධය තමයි බුදු දන්වාට අධ්‍යක්ෂි. උන්වහන්සේ සංයුත්ත නිකායේ ගෝතම සූත්‍රයේ ලෝක සූත්‍රයේ සූත්‍රවලේ තෝල්ටක සූත්‍රවලේ සූත්‍රවලේ මේ කාරණේ මනාකේ පැහැදිලි කරනවා. වික්ෂුනි මම මේ ලෝකේ නිරෝධය එක ක්ෂණයකදී පෙර නැති වූ ආකාරය ඉතින් කවුරක්වත් මේක කියන්න දුන්නේ නැහැ. පෙර නැති වූ ආකාරයට මම ප්‍රත්‍යක්ෂව දැක්කා. අන්න එතෙන්දී සත්මුල පාදී, ඥාන මුල පාදී, පඤ්ඤා මුල පාදී, විද්‍යා මුල පාදී, ආලෝක මුල පාදී වුණා. මේ ලෝකෙට පණිවිඩ දෙනවා ආලෝක මුල පාදී වුණා. මොකද ආලෝක මුල පාදී වුණා කියන්නේ? සම්මාදිට්ඨිය වුණා. මොකද සම්මාදිට්ඨිය කියලා කියන්නේ? කතම ඔවිස්තරේ සම්මාදිට්ඨිය. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය ඥානං, අයං මුච්ඡ ජීවිතවේ සම්මාදිට්ඨිය. ඔන්න සම්මාදිට්ඨිය. ඒකවල මේ බුද්ධානන්තේ සම්මාදිට්ඨියනේ කොරේ කොතනින්ද? මේ ලෝක නිරෝධේ පිටර මේ ඡලේ උන්වහන්සේ මේ ඡලේ පිටර නිරෝධේ ආකාරයටම ආකාරයටම ප්‍රත්‍යක්ෂව අද්දකලයි මේ අමා මහ නිවන සමත් සාක්ෂාත් කරේ. කල්‍යාණ මිත්‍රෙනි වේගේ එයි එහා ගමනක් කියලා නැහැ. මේ ලෝක නිරෝධේ විරද යම් ප්‍රඥාවන්තේ ගතකනන් එතන තමයි අර බුද්ධානන්තේ පෙන්වපු අර මූලික සිද්ධාන්ත ोक निरोधे लोक निरोधे विनता लोक निरोधे लोक निरोधे विनता पटलोक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 ो
अशेष विराग देवो का पटेको मुक्ति अनाथन इधंकोपन विवे दुख निरोधन जो तत्व तशेष विराग निरोधो का पटेको मुक्ति विज्ञान अतीत वर्तमान अनागत कालक्रेमेंजराई अतीत वर्तमान अनागत कालिगा उपतमरनेजराई अजरामराई नो सदातनिकलामितन अकालिक उतन सदातनिक उतन अमानीवन अन्नमी मे लोक लोक निरोधे
මේ බුද්ධයන් වහන්සේ ධර්මයේ ආත්ම ගමනක් පිළිබඳව කතා කරපු ගන්නේ නෙවෙයි. මේවා දැනුවත් ඔබවත් තේරුම් ගන්න. ආත්ම ගමන අපේ බුදුහාමුදුරුවෝ මේක අනිත්‍ය දුක අනාත්ම කියන්නේ නැහැ. නිට්ටය දුක ආත්මයි කියන නිසා ආත්ම ගමන ආත්ම ගමන කතාවක් නෑ. බුදුහාම කියන්නේ කරා ශූන්‍යයි. ඒක තමයි බුදුහාමුදුරුවෝ කතා කරපු දර්ශනේ මූල පාරේ ශූන්‍යයි. ශූන්‍යත ලෝකං එකක්. එතකොට දැන් බලන්න දැන් අපි මේ කතා කරන තැන දැන් මෙතන ලෝක නිරෝධය වෙනවානේ. ඒ ලෝක නිරෝධය ශරණයක් කෙනා පහ වෙනවද නැද්ද? වෙනවා. ලෝක නිරෝධ වෙලා ඊළඟ ශරණේ සමුදය වෙන ස්වභාවය මෙවිද අපිට දැන් මේ ඕලාරික පේන්නේ. ඒ සමුදය මෞකතකින් නෙවෙයි. ආ මෞකතකින් ඉපදුනා නෙවෙයි ශරණයක සිද්ධ වෙච්ච එකනේ. දැන් මේ ශරණයකදී මේ සතෙත් ඉපදුනේ නෑ. මේ ශරණයකදී සතෙක් ඉපදිනවද? සතෙක් ඉපදින්නේ නෑ. මේ එක ශරණයකට මේ සමුදය උනේ සතෙක් නෙවෙයි. සතෙක් නෙවෙයි නම් මේවා එකතන නාසී දිවකය මනස විඥානේ මමද? නැහැ එතකන වාසේ දියෝකයන් මනස විඥානේ මම නෙවෙයි මේ බුදුදහම වලට නවත්තුන මොනවද හේතු ප්‍රත්‍යය හේතු ප්‍රත්‍යය එතකොට මේ හේතු ප්‍රත්‍යයන් දැන් මේ වේකනේ සම්බුදේවා ඒකනේ මොකද වෙන්නේ නේද මේ හේතු ප්‍රත්‍ය ජාතිත හේතු ප්‍රත්‍යයන් මේකනේම සම්බුදේවා මේකනේම ඔව් විරුද්ධ වෙනවා අනේ එතන තමයි සම්බුද සත්‍ය විරෝධ සත්‍ය හරිද එතකොට දැන් මෙතන මම කියලා ඇල්ලුවා දුක දුක හත්ති දැන් මම ඉන්නේ දැන් මම කියලා ඇල්ලුවොත් මම ඉන්නේ කොයිද නේද මේකනේ දුක හත්ති මේකනේ මම කියලා තමයි මොකද වෙන්නේ විද්‍යාව මොකද වෙන්නේ සමුද ඒකම නිරෝධ නාම සමුද සත්‍ය නිරෝධ සත්‍ය එතකොට දුක සත්‍ය සමුද සත්‍ය නිරෝධ සත්‍ය කියන මේ අතුරාන සත්‍ය දාලා ප්‍රධාන මූලික අංග තුනම දැන් කොතන තියෙන්නේ මේකනේ තුන එතකොට එහෙනම් මේ මේක මේ නිරෝධය දකින්න කොල්ලයි ග්‍රේෂණයමයි මේක මාත කොල්ලාක මේ සංසාර කියලා බෝධිල අරගෙන ඉඳලා අබල්ලා හරියන්නේ නැහැ හැම කෙනෙක් පාරම මේ මාර්ගය තුල ඉන්න ඕනේ අන්න මාර්ග සත්‍ය එතකොට දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියන සතරාරි සත්‍යෙම ක්‍රියාත්මක වෙන්නේ කොතනද ග්‍රේෂණය මේ ක්ෂණයට සතරාරිත් අහු වෙනවද අහු වෙනවද ඒ ශරීරයට මේ සතරාර සත්‍ය අහුවෙන්න නම් ඒ ශරීරය කොහොමද එක ශරීරයක් නවතින්නේ බෑ එක ශරීරයක් නවතිනවද නෑ නවතින්නේ නෑ නවතින්නේ නැත්නම් මේ සතරාර සත්‍ය ශරීරය අහුවෙනවද අහුවෙන්නේ නැහැ අන්න ඒ නිසා විචුනේ මාගේ මේ සතරාර සත්‍ය ධර්මය අකාලික ධර්මයක් කියලා කිව්ව එකයි අකාලිකයි කියලා කිව්ව එකයි ඕල කාලයකට ගැලවෙන කරන්දරයක් නෙමෙයි ඒ වගේ තමයි මහා ඕලාරික කතාව එහෙම කතාවක් නෑ බුදුන් වහන්සේගේ මාගේ ධර්මයේ විචුනේ මේ අතීත වර්තමාන අනාගත වෙන කාලත්වයෙන් තොරයි. පැහැදිලිද? නෝ හරි ගැඹුරුයි. දැන් අපේ බුදුහාමුදුරුවෝ මේ කාරණේ දැන් ඔබට පැහැදිලිද? මම ඔබට දැන් සතරාර්ය සත්‍ය කතා කරන්නේ. මම හිත කතා කරන කතා කරන සතරාර්ය සත්‍ය. අනිත් කතා කරන සතරාර්ය සත්‍ය සතරාර්ය සත්‍යෙ පිට ධර්ම බුද්ධ ශාසනේ නෑ. පැහැදිලිද? කවදා හරි ගිහිල්ලා ඔබ සතරාර්ය සත්‍ය අහන්න. හැබැයි කාලෙට අහුල වෙනවායි අකාලික රත්නාවය කියන්නේ ඒක හරියට අර තිරුවාණ ගල් ගොඩක් අතර තියෙන මැලික් ගලක් වගේ විදිහනවා දැන් ඔබට අද තේරෙන්නේ නැති ඔබට අද තේරෙන්නේ නැති මොකක්ද නිවැරදි චතුරාර්ය සත්‍ය අකාලික චතුරාර්ය සත්‍ය මොකක්ද කියන්නේ හොඳයි එහෙමනම් අද අපි මේ ධර්ම සාකච්ඡාව මෙතන සමාප්ත කරනවා. දැන් ඔබට කරන්න ඕන වුණා කරන දේ විතරයි චතුරාර්ය සත්‍ය එක මොහොතක් නෑර දකින්න යන්න. මේක නොදැක්ක වෙන මොකද වෙන්නේ ප්‍රමාදයි. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චු නෝපදං අප්පමත්තා නලියන්ති ලේපමත්තා යත මතා කියලා බුදුන් වහන්සේ කරේ. ඔන්න ඔය අප්‍රමාදී වූ අමුත්ත ඵලයට යන අප්‍රමාදවම බලන්න. මේක මේ ක්ෂණය දකින්නේ. ඔබට කාලයක් නැහැ. බලාගෙන ඉන්න එපා. ඔබ එක මොහොත අප්‍රමාද වුණොත් ඔබ අදහාගත බැරි වෙයි මරණය කරා ළඟා වෙයි. එක මොහොතක් ඔබ ජීවත් වෙන්නේ නැහැ. අදහාගත බැරි වෙයි මරණය කරා ළඟා වෙනවා. අන්නේ මේ මරණය අවසන් කළා මේ අමාමහරි වුණ පාස්සයි කරන මේ චතුරාර්ය සත්‍ය අප්‍රමාදිය දකින්න. අප්‍රමාදවම බලන්න. අප්‍රමාදී වූ අමෘත වාදී දෙනවා ප්‍රමාදෝ මැතුරු කොට ප්‍රමාදෝ වන්ට ඒ අවස්ථාව ලැබෙන්නේ
අප්පමත්තා නමියන්ති ඒකමත්තා යතං අප්පමත්තා නමියන්ති ඔව් අප්‍රමාදී වූ මරණයට පස්සේ නේද يعني අප්‍රමාදී වූ මොකක් කොහොමද කියන්නේ මේක හේතු කරන තමයි වැරෙන්න කෙනෙක් මෙතන නැහැ අන්න අප්පමත්තා නමියන්ති ඒකමත්තා යතං ඒකයි කතාවකට දැර්සලේ ස්වභාවය එතකොට අපි මොකද කරන්න ඕනේ එක මොහොතක් නැර මෙන්න මේ විදිහට හිතන සම්මුදේ නිරෝධය ප්‍රඥාවෙන් දැක දැක කටයුතු කරන විදිහට අපි කියවෝ ගෙදර විදුලතු ගන්න. ගෙදර විදුලතු ගන්නකොට දැන් විදුලතු ගන්න මම කරගින්නේ විඥාණය තුල. මම කියන සංකල්පේ විඥාණය තුල. හරිද? එතකොට ඉතල කියන සංකල්පේ විඥාණය තුල. විදුල කියන සංකල්පේ විඥාණය තුල. දැන් අපි ගම සිද්ධ වෙනකොට විඥාණය තුල. දැන් විඥාණය තුල මේ අපි ගම සිද්ධ වෙනකොට මොකද වෙන්නේ මේ අපි ගාවට? එතන එතන මෙතන තම සම්මුද නිරෝධ සම්මුද නිරෝධ සම්මුද නිරෝධ විදිවිදි 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 ගලා යනවා කියනවා. ඒකට දුහවුරු වෙනවා. දුක්ඛ මේවනි න පොඩි දුක්ඛිතෝ. දුකක් දෙනවා මෙතන අපි දුක විඳින්නේ නෑ මේ හේතු කරන තමයි. කාරකෝන ක්‍රියාව විදිහට. කාරකෝන ක්‍රියාව විදිහට කරන්නේ නැහැ ක්‍රියාවක් සිදු වෙනවා. හේතුඵල ක්‍රියාවක් සිදු වෙනවා. අස්ති නිපුති න නිපුතෝ කොම. දැන් මෙතන ලෝක නිරෝධයක් වෙනවා. ඒ ලෝක නිරෝධය වෙනතන ඉන්නවද නිවෙන්නේ කියනවාද නෑ ඒ නිවෙන්නේ හේතු කරනවා පැහැදිලි ඒක ප්‍රත්‍යක්ෂයෙන් ඉන්නේ වස්තුවේ ඒකයි අත්‍ය විපූති දැන් විපූතෝ කුමා මග්ගෝ මස්ති ගමකොණ විද්‍යති මග්ගෝ මස්ති ගමකොණ විද්‍යති නිර්වාණ මාර්ගයක් තියෙනවා ඒකේ ගමන් කරන්නේ නෑ දැන් මම කියන කෙනා නිවන් දකින්නවත් හරියයි කවරට දාක්වන් නිවන් දකින්නා යුද්ධකර ඉවරයි මේ වගේ බුදුහාමුදුරුවෝ කියුවේ ඔබලාව යන ගමන නවත්තලා ආපහු එලා පටිසෝතගාමී වෙන උඩුගම්පලා යන්න කියලා. උඩුගම්පලා යද්දී මම කියන කෙනාට යන්න බෑ. පැහැදිලිද? උඩුගම්පලා යද්දී මම කියන කෙනාට යන්න බෑ. එහෙනම් යන්න පුළුවන් කොහොමද? ඒ මම කියන ස්වභාවයේ හේතු ප්‍රත්‍යයන් බවට ප්‍රඥාවෙන් දකින් පරිවර්තනය කරගන්න මේ වගේ හේතු වලට ආවත් විතරයි. මේ හේතු වලට ආවම එතන යනවා. ඉදිරි විදි ඉදිරි විදි ඉදිරි විදි ඉදිරි විදි යනවා. දැන් මේ මම බොහොම කෙටි දේශනාවක් කරේ. මේ කරුණ මම දැන් පොත් 12 කියලා තියෙනවා. පොත් 12 13 තමයි නෑ. කියලා තියෙනවා. දේහන 10 දාන කරලා තියෙනවා. මේක ඔබට මේ ගැඹුරු තර්කයේ මේ ලෝකෝත්තර විද්‍යාව හදාගන්න ඕන නම් දැන්වත් ප්‍රශ්නාව ඉවර කරගන්න. ඉවර කරගෙන මම ආමාහනියට තාක්ෂා කිරිවේ. ඒ ගැඹුරු කඩතරියට අවතීර්ණවන්න කියලා මම ගෞරවයෙන් ආරාධනා කරමි. අද ධර්ම සාකච්ඡාව ධර්ම දේශනය මෙතනින් සමාප්ත කරනවා. ලයි සබ්බ පාපස්සා කරන උසලත් ඔබ සම්පදා ප්‍රතිෂ්ඨ පරිවෘත ප්‍රණාමයේ සම්බුද්ධාන පාරණං සබ්බ පාපස්සා කරන උසලත් ඔබ සම්පදා ප්‍රතිෂ්ඨ පරිවෘත ප්‍රණාමයේ සම්බුද්ධාන පාරණං සබ්බ පාපස්සා කරන උසලත් ඔබ සම්පදා ප්‍රතිෂ්ඨ පරිවෘත ප්‍රණාමයේ සම්බුද්ධාන පාරණං ආදි සාදි සා මාමේ විවර කරනද සත්‍ය දර්ශන පිළිබඳ කරුණු අධ්‍යයනය කර එහිම ප්‍රතිපත්තියේ පිහිටීම තුළින් ඔබ මේ අමා මහ නිවන සාක්ෂාත් කර මේ සමස්ත දුක් කන්දරා නිදහස්ව හේතු වූ කියලාපත් මේ සතර ගමන අවසන් කරලා මරණය ජයගෙන නිවන් අවබෝධය ලබා ගන්නවා.